අසත්‍යයට රෙහි සත්‍යයේ හෝරාව. අයිබන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සිලු දෙනාටම. ඔබෙක් වන්නේ නින් අද සජීවී සංවාදය සමඟයි. ජනතාවගේ දේශපාලන විඤ්ඥානය වෙනුවෙන් වෙන් කරන වූ වෙලාවක් දෙහෝරාවක්. ඔබ දන්නවා රට යන අත රට යන දිශාව පිළිබඳව ජනතාව දේශපාලනිකව බලගැන්වීම සඳහා අපි එක් පැත්තකින් නිනාද මහජන චාරිකාව ආරම්භ කරලා තිනවා. තවත් පැත්තකින් දේශපාලනය බොහොම නිවැරදිව ජනතාවට කියවා ගැනීමට පහසු වන විදිහට සංවාද කීපයක්ම පෙළගස්සලා තිනවා. තවදුරටත් ඉදිරියටත් ඔබ සමග නිරන්තරවම ඉන්නවා කියන පොරොන්දුව අපි ඔබට ලබා දෙනවා. අපිට විවිධ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. පසුගිය දිනවලත් අපට විවිධ ප්‍රතිචාර ලැබුණා. බොහොම ස්තුතියි සිළු දෙනාටම ඒ වෙනුවෙන් ඔබ කාලයක් වෙන් කළාට. එතකම අපි අද දවසේ කතාබහ කරන දේ පිළිබඳව ඔබට යම් ඉඟයක් තිබුණා. ඔබ ගිය සතියේ වැඩසටහන තුළ අපට ඇමතුම් ලබා දීලා ඇහුවා. ඇයි ජනාධිපතිවරණයේ ජනමතය පිළිබඳව රට මැද ඉඳලා කතා කරන්න බැරි කියලා. නිසා ඒ ජනමතයේ හැසිරීම පිළිබඳව අපි ජනාධිපතිවරයට කලින් කතා කළා. වගේම ජනාධිපතිවරණයෙන් පසුව අපි නියත වශයෙන්ම සංවාදයකට ඉඩ කඩක් වෙන් කරලා තිබුණා. ඒ දවස් අද කියලා අපි ඔබට මතක් කරනවා. දෙසතියකට පස්සේ දෙහෝරාවක් ජනාධිපතිවරණයේ ජනමතයේ හැසිරීම පිළිබඳව අපි අද දවසේ ඉඩ කඩ වෙන් කරගන්නවා කතා බහ කරන්න. ඒත් එක්කම අපි මහජන චාරිකාව තුළින් බොහෝ ජනයාගේ අදහස් විමසා සිටියා. විශාල ප්‍රමාණයක් අපට විවිධ අදහස් ලබා දුන්නා. ඇතැම් අය අදහස් ප්‍රකාශ කිරීමට මැලි වුණා. ඒ අය ඉතාම සුළු ප්‍රමාණයක් තමයි එසේ ප්‍රතිචාර දැක්වෝ. කෙසේ වී නමුත් බොහොම හොඳ සාධනීය ප්‍රතිචාර අපට ලැබුණා. අපේ ගමන තවදුරටත් ශක්තිමත් කරගන්න ඔබේ ශක්තිය අපට ලැබෙයි කියලා ඉදිරියට විශ්වාස කරන ගමන් අපි කැමති අද දවසේ කතා බහේ අමුත්තන් දෙපළ හඳුනා ගන්න. වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මාත් ඒ වගේම වෛද්‍ය සුමිත් වන්නාරච්චි මහත්මාත් අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා දෙපළ සංවාදයෙන් අයිබෝන් කියලා. හරියටම වර්ෂයකත් අග මාසයකත් අග අද සතියකත් අග ජනාධිපතිවරණයෙන් සති දෙකයි මේ වෙන විට. රටේ ජනමතයේ හැසිරීම සම්බන්ධව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මේ ජනතාව අතර ලොකු මතයක් තිබෙනවා මෙවර ජනාධිපතිවරණයේ ජනමතය ඓතිහාසිකයි කියන කාරණා. ඒත් එක්කම කෙසියම් තවත් කණ්ඩායමක් ඇතුලේ ප්‍රචාරයක් සහ මතයක් වැඩෙමින් තිබෙනවා මේ ජනමතය කෙසියම් ජාතිවාදී මුහුණුවරක් ගත්තාද කියන කාරණේ. මම කැමති ඔබෙන් සංවාදයට සංවාදෙ මුල පුරන්න. ඔව්. ඇත්තටම ගෞරවනීය මහත්මයා අපි අපිටත් වඩා වැඩිහිටි පිරිස් කියන්නේ 56 ජනවරම පිළිබඳව පුද්ගලික අත්දැකීම් තියෙන අය සඳහන් කරන විදියට මේ පෞගේ පැතිවරණය බොහෝ දුරටේ 56 මැතිවරණයට සමාන කරන්න පුළුවන් කියන මතය. අපි 56 මැතිවරණයේදී අපි පුද්ගලික අත්දැකීම් අපිට එහෙම නැතුණාට නමුත් අපි ඒ සම්බන්ධ ඉතිහාසය කියවීමේදී ඒ ලැබෙන තොරතුරු අනුව ඒක නිවැරදි කියලා මා පුද්ගලිකව හිතනවා. මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිංහල විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව අතර විශාල ප්‍රබෝධයක් ඇති වුණා. ජාතිකත්වය පිළිබඳව රට ගැන එහෙම උනන්දුවක් ඇති වුණා. ඒකට ප්‍රධාන වශයෙන්ම හේතු වුණේ ඒ වෙනකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රතිපාර්ශවය විසින් දියත් කළ මැතිවරණ ව්‍යාපාරය තුළ දකින්ට ලැබුණු ඒ ජාතිවාදී සහ බෙදුම්වාදී ආගම්වාදී ප්‍රවණතාවයි. අතවසේ මේ බෙදීම ඇති කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් නෙමෙයි. මේ උතුර දකුණ සහ ඒ වගේම ආගම්වාදී ජාතිවාදී මානසික බෙදීම ඇති කරන්නේ ප්‍රතිපාර්ශ්වය විසින්. දැන් අද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ උර මත වැටලා තියෙනවා ඒ බෙදීම සුවපත් කිරීමේ වගකීම. නමුත් මේ භික්ෂුන් වහන්සේලා වැනි කණ්ඩායම් වැඩිපුර මැදිහත් වුණා කියන කාරණයක් එක්කම කිසියම් බෞද්ධ මුහුණුවරකට එන්නේ නැද්ද මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ මැතිවරණ ව්‍යාපාරය? ඒක හරි. ඒ වෙන විට විශේෂයෙන්ම ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය පෝෂණය කිරීම පිළිබඳව චෝදනා එල්ල වෙච්ච ඇමතිවරු දෙපළක්
ඒ වගේම ඉතා ප්‍රබල බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කරපු පක්ෂ එකතු වෙලා හිටියේ සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පිලේ. එතකොට විශේෂයෙන්ම සිංහල ජනතාව විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාව තුළ විශාල අනාරක්ෂිත මනසක් ඇති වුණා. මැතිවරණ ක්‍රියාවලිය තුළ අපිට ඒක දක්නට ලැබුණා. ඉතින් ඒ නිසා ඔවුන් තුළ විශාල උනන්දුවක් ප්‍රබෝධයක් ඇති වෙලා තිබුණා මේක පරාජය කළ යුතුයි කියලා. ඉතින් අපි දැක්කා අවසාන දිනවල සුමන්තිරන් මන්ත්‍රීවරයා මුලතිව්වලදී ප්‍රකාශ කරලා තිබ්බා සිංහලයා පරාජය කරන්න සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දය දිය යුතුයි කියලා දෙමළ ජනතාව අතර. එතකොට එවැනි ඒ ඔවුන් විසින් ගොඩනගපු ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී ප්‍රවණතාවයම ඔවුන්ගේ පරාජයට හේතු වුණා කියන එක තමයි අපිට විශාල වශයෙන් දක්නට ලැබුණේ. ඒ ක්‍රියාවලිය තුළ සිංහල බෞද්ධ ජනතාව අතර විශාල ප්‍රබෝධයක් ඇති වුණා. මේක රටට හානි කරයි, මේක දුෂ්ට ක්‍රියාවලියක්, මේක පරාජය කරන්න ඕන කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් ඒක එහෙම කරන්න බැරි වුණා නම් පරාජය කරන්න බැරි වුණා නම් මේ ආගම්වාදී ජාතිවාදී බෙදුම්වාදී බලවේග නැවත ශක්තිමත්ව තහවුරු වෙනවා. මේ ඉස්ලාම් මූලධර්මවාදය පෝෂණය කළා කියන ඇමතිවරුන්ට නැවත ඇමතිකම් ලැබෙනවා. නැවත මේ ජාතිවාදී බලවේගවලට සුමන්ත්‍රණ මහත්මයාලාට නැවත කේවල් කරන්න බලය ලැබෙනවා. එහෙම වුණා නම් මේ රට එතන සිට ගමන් කරන්නේ සම්පූර්ණ වෙනස් තැනකට. ඉතින් ඒ පිළිබඳව මහජනයාට ස්වංව ලැබුණු අවබෝධයකුත් විශාල වශයෙන් තිබුණා. ඒ වගේම මහා සංඝරත්නය තුළ මේ ඒ මැදිහත් වීම තුළ මැතිවරණ ක්‍රියාවලිය තුළ මේ වෙනස සිදු වුණා. ඒක 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 ජාතිවාදී ප්‍රවණතාවයක් ලෙස හැඳින්වීම වැරදි. මොකද අර කියන බෙදීම එකේන ජාතිවාදී ආගම්වාදී බෙදීම ඇතිකරේ ප්‍රතිපාර්ශ්වය විසින්. තුර ඒකට පිළිතුරු ලෙස තමයි මේ ඒක පරාජය කරන්න ඕන කියන ක්‍රියාවලිය ඇතුළේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන්නේ. හැබැයි එතුමාගේ ප්‍රථම කතාවේදීම එතුමා බොහොම දියුණු විදියට එතුමා සඳහන් කළා, මා ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රියාවලිය තුළ මා ආරාධනා කර සියලු ජන කොටස් වලට කිසිදු ભેදයකින් තොරව මා සමග එකතු වෙන්න. නමුත් ප්‍රතිචාරය ඒකට ලැබුණු ප්‍රතිචාරය එතුමාට සතුටුදායක නැහැ. නමුත් එතුමා නැවත ආරාධනා කරා වුන්ට මේ ප්‍රධාන ප්‍රවාහයට එක් වෙන්න අපි එක ගමනක් යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මේ ඒ බෙදීම ඉතාම දුෂ්ට ක්‍රියාවලියක්. ඒකේ වගකීම දරන්න ඕන මේ ජාතිවාදී ආගම්වාදී පිරිස්. ඔවුන්ට ඒකම පාරාවලල්ලක් බවට පත් වුණා. හැබැයි දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දැන් පළවෙනි කතාවේදී කිව්වා වගේම ඔහුගේ උරමත වැටලා තියෙනවා මේ බෙදීම සූපත් කිරීමේ වගකීම. විශේෂයෙන් ඡන්දේ දුන් හැමදෙනාගේම ජනාධිපතිවරයා මම කියලා එතුමා සඳහන් කළා. ඉතින් මේක නරක දෙයක් නෙවෙයි. මේ ප්‍රබෝධයේ නරක දෙයක් නෙවෙයි. 56ත් මේ ප්‍රබෝධයේම තමයි ඉස්සරහට ඇරයන්න බණ්ඩාරනායක මහත්මයා සමත් වුණා. යම් දුරකට එතුමා ඝාතනය වුණාන් පස්සේ ඒ ක්‍රියාවලිය බිඳ වැටෙනවා. ඒ නිසා අපිට මේක ඇතුලේ අවස්ථාවක් තියෙනවා. නමුත් අපි මේ මෙතනින් අපිට ලැබෙන විරෝධයන් ප්‍රතිවිරෝධයන් සහ ඒ දේවල් පිළිබඳව දේශපාලනික සංවාද කළ යුතුයි කියලා මගේ අදහස. දැන් ඒවා තියාගෙන ඉස්සරහට යන්න බෑ. අලුත් දේශපාලන සිතීමකට යන්න බෑ. සුමිත් මහත්මයා, ඔබේ අදහස දැන් මේ ජනාධිපතිවරණයේ ජනමතය හා රට දැන් නව ජනමතයක් ප්‍රකාශයට පත් වෙනවා. ජනතාවගේ අදහස මතය ප්‍රකාශයට පත් වෙන ඡන්දයකින්. ඉතින් ඒ ඡන්දය ඉවර වෙලා උණුසුමත් ඉවරයි. දැන් මේ ප්‍රකාශය පිළිබඳව ජනමතය පිළිබඳව තවත් කසුකුසු තියෙනවා තැන්වල. ඉගෙන ඔබේ අදහස අපි විමසන්න කැමති පළමු වටේ. ඔව්, ජනතාව කිව්වහම කසුකුසු කිව්වහම දැන් 69 ලක්ෂයක් දිනපු කට්ටියගේ කතා තියෙනවා. ඒ වගේම තව 103ක් ගත්තු සහ 52 ලක්ෂයක් ගත්තු කට්ටියගේ කතා තියෙනවා. එකට විදලා සමහර අය පරිදිච්ච අය කතා කරන අය ඉන්නවා. ඒ වගේම ව්‍යාපෘතීන් වල හිටපු කට්ටිය ඉන්නවා. මේ මුදල් මත යැපිලා වැඩ කරපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ගේ වැඩේ නවත්තලා නැති දේකුත් වෙනවා. ඉතින් අපිට ඇත්තට මේ වෙලාවේ අපිට බලන්න ඕනේ දිනපු ජනතාවගේ ජනමතය. මොකද 114කින් වැඩිය විපක්ෂයට වැඩිය ඡන්ද අරගෙන දිනලා තියෙන විශාල
පරාසයකින් දිල්ලා තියෙන. ඒ වගේම වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්තයා කිව්වා වගේම ජනතාවක මේ ජාතිවාදී ස්වරූපින් නෙමේ ඒගොල්ලන්ට අනාරක්ෂිත බව ඉතාමත් දැඩි ලෙස දැනිච්ච නිසා තමයි ඒක සිංහල බෞද්ධයාට වැඩිපුරම දැනුණා. ඒක තමයි අපගේ සංගරත්නය බොහෝ වෙලාවට මේ වෙලාවේ හුඟක් අය එකවන්න ඉදිරියට ඇවිල්ලා පන්සල් වල වගේ කතා කරලා මේ රට බේරා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දය දෙන්නද කියලා කිව්වේ. ඒ වෙනකොට අර වසන්ත මහත්තයා කිව්වා වගේම අර ජාතිවාදී ස්ථාවරයෙන් සිංහලයා පැරද්දීම සඳහා කියන වචන වලින්ම කතා කරලා කියපු දිසා හා පහුගිය ආණ්ඩුවේ තිබිච්චි එකින් එකටම දිගින් දිගටම මහජාතිය සිංහල ජාතියට කරපු කෙනෙහිලිකම් ආරක්ෂක අංශවලට කරපු දේවල් එතකොට ජාත්‍යන්තර වශයෙන් රට පාවාදී මේ සියලු දේවල් සම්ප්‍රයුක්තයක් තමයි ජනතාවට උනේ මේ පාලන ක්‍රමය පළවා හරින්න කියලා. ඉතින් පළවා හරියට පස්සේ පළවා හරින්න පෙර ජනතාවට දේශපාලනඥයන් විසින් දුන්නු පොරොන්දු සහ ජනතාව විසින් බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තු තිබුණා. ඒක නිසා අද කතා කරනකොට කියන්නේ මේ බුද්ධ ආගම ආරක්ෂා කරන්න ඕනයි කියලා කවුරුත් ඇවිල්ලා කෑ ගහලා කියලා නැහැ මේ වෙලාවේ. ඒක ආරක්ෂා වෙනවයි කියලා හිතාගෙන ඉන්නවා. හැබැයි මේ වෙලාවේ කතා කරනවා දූෂිතයන් මේ දූෂිතයන්ට ඉඩ දෙන්න එපා. මේ ආණ්ඩුව ඒ වගේම පත්වෙච්ච ආණ්ඩුවක් පත්තුනයි කියලා බලාපොරොත්තු වෙනවා. ඡන්දයෙන් පත්වෙච්ච ආණ්ඩුවක් නෙමෙයි මේ හිටපු ජරාජීන සමාජයේ විසින්ම පත් කරපු මන්ත්‍රීවරු 225 තම ආන්නේ. ඒතර ගෝඨාභය මහත්තයා කියන්නේ එක් පුද්ගලෙක් විතරයි ජනාධිපතිවරයෙක් විතරයි. හැබැයි ඔහුට සංක්‍රමණික මම හිතන්නේ ගිය සැරේ අපි මේ සංවාදයේ තව මේක මතක් කරුවා. මේක සංක්‍රමණික අවධියක් තියෙනවා. ඔහුට අවශ්‍ය ඔහු විශ්වාස කළ හැකි ජනතා නියෝජිතයන් ප්‍රමාණයක් මට පත් කර එවන්න කියලා ජනතාවගෙන් ඉල්ලන්න තව 6 මාසයක් විතර තියෙනවා. හැබැයි මේ 6 මාසය තුල ඔහුට අරගෙන යන්න වෙන්නේ මේ ජනතාව විසින් පත් කර දුන්නු පුද්ගලයෝ නියෝජිතයෝම තමයි. ඒක නිසා ජනතාව තුල තියෙනවා අහවලාට අර ඇමතිකම දුන්නා මෙච්චර ප්‍රමාණයක් දුන්නා අහවලුත් ඉන්නවා කියලා. ඉතින් ඒක එතුමාට කළ හැකි දෙයක් නෙමෙයි. එතුමාට මං කියන අර සංක්‍රමණ කාලය තුල මේක ජනතාව විසින්ම නැවත එතුමාට විසඳලා දෙන්න ඕන. ඉතින් ඒ වගේ මතවාදී මේ දේවල් ජනතාව කතා කරනවා. එහෙම නැතුව දැන් අපිට දැන් අපේ සිංහලයාව පරද්දන්න ආවා අය ද්‍රවිඩයන් හරි උතුරේ කට්ටිය. ඒකින්ද දැන් ද්‍රවිඩයෝ හරි ඒගොල්ලෝ මරපියව ගහපියව එහෙම මතයක් හොයවත් කියන්නේ නැහැ. අනාරක්ෂිතභාවයෙන් ගැලවීම සඳහා ඒ ගැන විශ්වාස කරපු නායකයෙක් පත් කරගත්තා. ඒ නායකයා දැන් මේ දේ යමක් කරයි කියලා බලාපොරොත්තු ඉන්නවා. ඒතර රටේ ඇයට මේ සංකීර්ණතාවය තේරෙන්නේ නැහැ. සමහර අයට මේ පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාගේ බලතල එතකොට ව්‍යවස්ථාවෙන් තියෙන බලතල ඔහුට කළ හැකි දේවල් පිළිබඳව ඉතින් ජනතාව හිතන් ඉන්නවා මේ අර මහා බක්මයා සමහරට දැන් පහළුණා වගේ. කියන්නේ සියලු දේ කළ හැකි කියන තමට ඒ කියන්නේ අදිතක්සේරුවක ඉන්නවා. ඒක හොඳයි. ඒ අදිතක්සේරුව අවම වශයෙන් සාධනීය ලෙස ඒකට වැඩ කටයුතු කළ හැකි කළ යුතුයි කියලා පාලකයෝ මේ වෙලාවේ තේරුම් ගන්න ඕන. එහෙම නොවුනොත් මේ ජනතාවගේ තියෙන මේ බලාපොරොත්තු කඩා වැටිලා මේ පත් කරපු මේ ජනතාවම වෙනත් තීන්දුව ඉදිරිය ගන්න උනත් බැරි කරගන්නේ නැහැ. දැන් අපි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ පැහැදිලිවම ජනාධිපතිවරණ ඒ ප්‍රතිපල ප්‍රකාශනයේදී උතුර සහ දකුණ බලනකොට උතුර නැගෙනහිර සහ දකුණ දිහා බලනකොට ඊටම පැහැදිලි වෙනසක් පේනවා මේ මෙවර. හැබැයි දැන් මේ ගැන උත්තර දෙන ද්‍රවිඩ පක්ෂ සහ නායකයන් විශේෂයෙන් අපි ගත්තොත් සුමන්දිරණලා වගේ අය කියනවා නෑ අපි සිංහල බෞද්ධයෙකුට ඡන්දෙ දුන්නේ අපි උතුරේ. දැන් එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ශ්වයෙන් අපි මේ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්මයාට ප්‍රකාශ කිරීමම ඡන්දේ ප්‍රකාශ කිරීමම අපි එහෙම අපේ අපේ අපි ගැන හිතුවනම් අපි සිවාජි ලිංගමට ඡන්දය අඩුවෙන් දෙන්නේ සිවාජි කියන්නේ වැඩියෙන් දෙන්නේ සිවාජි ලිංගමට. හැබැයි ඒ ඡන්ද අඩු වෙලා අපි උතුරේ පිරිසිදු සිංහල බෞද්ධයෙකුට ඡන්දය දුන්නේ උතුරේ ජනතාව. එතකොට උතුරේ ජනතාව මේ 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 කාර්ය සම්බන්ධව වෙන කාරණයක් කියනවා. එහෙම එහෙම හැසිරලා නැහැ කියලා. ඔබගේ අදහස් මොකක්ද? ඔව් මෙහෙම එක වගේම තමයි. එතනදී ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්මයා නියෝජනය කරන පිළ ඒක
මේ බෙදුම්වාදී බලවේග ජාතිවාදී බලවේගවල අවශ්‍යතා ඉටු කිරීම සඳහා ඍජුව සහ වක්‍රව එකඟතාවය පළ කරපු පාර්ශවයක්. ඉතින් එතනදී ඔහු දෙමළද එහෙම නැත්නම් සිංහල බෞද්ධද කියන ප්‍රශ්නය මතුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන්ගේ න්‍යාය පත්‍රය දැන් උන් දන්නවා මේ අපේක්ෂක දෙදෙනා අතරින් ජයග්‍රහයකයා වෙන්න පුළුවන් බෞතර ඡන්ද ලබා ගත හැකි පුද්ගලයා. ඒකට ඒ අය අතරින් ඔවුන්ගේ න්‍යාය පත්‍රයට යටත් වෙන කෙනා තමයි ඔවුන් වෙනුවෙන් තමයි ඔවුන් ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා එතනදී මේ සජිත් ප්‍රේමදාස මහත්තයා සිංහල බෞද්ධයෙක් වීම නිසා ඔවුන් මේ උන්ගේ බෙදුම්වාදී ජාතිවාදී සියලු න්‍යාය පත්‍රයන් අතහැරලා ඌට සහය දුන්නා කියන එක නෙමෙයි. ඒ න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා තමයි ඌට සහය දෙන්නේ. ඔවුන් ඉල්ලීම් 13ක් ඉදිරිපත් කරා. ඒ 13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහත්මයා විවෘතව කිසිවක් නොකියවාට ඔවුන් කිව්වා මේවාට එකඟ වෙන කෙනෙකුට විතරයි අපි සහය දෙන්නේ කියලා. ඒතර අවසානයේ සහය දෙන්න තීන්දුව කරන්නේ එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඒ බෙදුම්වාදී බලවේග දිගින් දිගටම ඉල්ලා සිටි සියල්ල සහ හිටත් වැඩි දෙ දෙන්න එකඟ වෙනවා. ඉතින් ඒක ඇතුලේ තමයි ඔවුන් ජනතාව මේ ජාතිවාදී බෙදුම්වාදී පදනමින් පොළඹෝල මෙතනට අරන් එන්නේ. ඉතින් ඒ ජනතාවගෙන් 20%ක් විතර ඡන්දේ දීලා නැහැ. ඉතින් 6%ක් මේ ඔක්කොම දුෂ්කරම ජාතිවාදී පෙළඹවීම ඇතුළත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඡන්දෙ දෙනවා. ඒ කියන්නේ ඒ බෙදුම්වාදී ප්‍රවණතාවයට විරුද්ධය. ඒක විශාල ප්‍රතිශතයක්. ඊළඟ වවුනියා දිස්ත්‍රික්කයේ වවුනියාවේ 12%ක් ප්‍රතිශතයක් ඡන්දෙ දෙනවා. ඉතින් ඒ නිසා මේක ඔවුන් මේ සිංහල බෞද්ධ වීම නිසා සජිත් ප්‍රේමදාස මහත්මයාට ඡන්දෙ දුන්නා කියන එක ඒක බොරු අර්ථකථනයක්. ඔවුන්ගේ න්‍යාය පත්‍රයට යටත් වූ කෙනාට තමයි ඔවුන් ඕන කෙනෙක්ම කියන්නේ. දැන් අපි එහෙම හැසිරුණා නම් අපේ ජාතිය ගැන හිතුවා නම් අපි ඡන්ද දෙන වෙන කෙනෙකුට. ඔව් සිවජලිංගම් ජයග්‍රහණය කරන්න නැහැ කියන එක ඕන මොඩේකට තේරෙනවනේ. ඒ නිසා ඔවුන් ඒ නිසා මේ දෙන්නාගෙන් ඔවුන්ගේ අරමුණ ඉටු කරන පුද්ගලයා කවුද? ඔහු ජයග්‍රහණය කිරීම සඳහා. එහෙම විශ්වාසයක් ඔවුන්ට තිබුණා. එහෙම නැත්නම් ඔවුන් අර වගේ ප්‍රකාශ කරන්නේ නැහැ. දැන් පසු කාලේ නෝ පාරවල් ලැබුවට පස්සේ ප්‍රකාශ. පසු කාලේ නෝ උතුරෙන් ආපු යෝජනා පැහැදිලිව මේ උතුරේ සහ නැගෙනහිර නියෝජනය කරන දේශපාලඥයන් හරහා ආවද තව දුෂමන ආරංචි තියෙනවා, පැතිරෙන ආරංචි තියෙනවා. මේවා විශ්වවිද්‍යාල හරහා, විශේෂයෙන් යාපන විශ්වවිද්‍යාල හරහා, ඒ තරුණ කණ්ඩායම් හරහා ඔවුන් තුලින් මේ නැවත ෆෙඩරල් රාජ්‍යයක් සංකල්පයක් යන තේමාව යටතේ ඔවුන් මේ ගෙන යන ව්‍යාපාරික අරගලයක කොටසක් වෙන කාරණේ. ඔව් අනිවාර්යයෙන් මේ දිගින් දිගටම ඔවුන් මතු කරපෙන් තිබූ ඒ බෙදුම්වාදී ඉල්ලීම් තමයි තවදුරටත් ශක්තිමත් වර්ණ ගන්වල වැර ගන්වල ඔවුන් ඉදිරිපත් කරන්නේ මේ සැරේදී. ඉතින් ඔවුන් ඒක විවෘතවම ඒක ඉතා දැඩි ලෙස ඉදිරිපත් කළා. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්මයාත් ඒක තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඍජුව ඒක පිළිගත්තා. මොකද ඔවුන්ට විශ්වාසයක් තිබුණා සිංහල ජනතාව විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද බෙදී යන තත්වයක් තුළ ඔවුන් තමයි තීරණාත්මක සාධකයේ බවට පත් වෙන්නේ කියලා. ඒ විශ්වාසය මත තමයි අර වගේ ප්‍රකාශයක් පවා ඔහු කරන්නේ. සිංහල ජනතාව පරාජය කරන්න සජිත් ප්‍රේමදාසට ඡන්ද දෙන්න කියලා. ඒක පාරාවලල්ලක් විය හැකි ප්‍රකාශයන්නේ. ඒ ප්‍රකාශයම නැවත අනිත් පැත්තෙන් ගත්තම සිංහල ජනතාව තුළ අවුලක් මානසික අවුලක් ඇති කරනවානේ. ඔබතුමා හිතනවාද මේ මාධ්‍යයට ආවරණය වෙච්ච නැති වෙනම ව්‍යාපාරයක් වෙනම ප්‍රචාරක ව්‍යාපාරයක් වෙනම තිබුණා ඒ කණ්ඩායමට කියලා? නෑ මාධ්‍යයටත් ආවරණය වුණානේ. ඔවුන් ඍජුව සජිත් ප්‍රේමදාස මහත්තයා වෙනුවෙන් නේ ඔවුන් පෙනී සිටියේ දිගින් දිගටම. ඒ නිසා ඒක එක්තරා අවස්ථාවක වෙච්ච දෙයක් නෙමෙයි. ඔවුන් මුල සිටම සිටගත්තේ ඔහු තමක තමයි. ඉතින් කොන්දේසි ඉදිරිපත් කරා. ඒ කොන්දේසි වලට ඔහු ඒ කොන්දේසි 13ට පමණ එකඟයි කියන එක ඔහු කිව්වේ නෑ ඍජුව. නමුත් මේ ඔවුන්ගේ ඉල්ලීම් වලට එකඟ වුණ නැත්තම් ඔවුන් සහය දෙන්නේ නැහැ කියන මතය හිටියා. තරුන් සහය දෙන්න එකග වෙන්නේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුලේ ඔවුන් ඉල්ලා සිටියටත් වඩා වැඩි දේ තාක්ෂණිකව දෙන්න එකඟ වෙනවා. මොකද ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන දේ ක්‍රියාත්මක කරොත් අර ඉල්ලා සිටින සියල්ලත් ඊටත් වැඩි දේ ලැබෙනවා. ඒ නිසා තමයි ඔවුන් සජිත් ප්‍රේමදාස මහත්තයා තෝරගන්නේ. ඒක මේ ක්‍රියාවලිය අතරමැද වෙච්ච දෙයක් නෙමෙයි. ඉන්න ආරම්භයේ සිටම එකඟතාවයෙන් ගියපු ගමනක් ඒක. දැන් සොමි මහත්මයා දැන් මේ දකුණටත් එහෙම එකඟතාවයක් තිබුණ නැද්ද ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ කණ්ඩායම් තුළ? මේ විශේෂයෙන් භික්ෂුන් වහන්සේලාට අනිකුත් කණ්ඩායම් වලට එකඟතාවයක් තිබුණ නැද්ද මේ රට මේ විදිහට සිංහල බෞද්ධයාගේ ආරක්ෂාව දිනා දෙනවා කියන කාරණේ? එතනින්ම අපිට කෙසේම් ඉල්ලීමක් තිබුණ නැහැ නේ.
එහෙම ලක්ෂණයක් තිබුණාද මේ මැතිවරණය? නෑ, එහෙම ඉල්ලීමක් තිබ්බේ නෑ. ඒ වගේම ඒ පිළිබඳව ජනතාවගේ විශ්වාසයක් තිබුණේ මොහු ආවොත් මේ දේ කරයි කියලා. මොකද හිටපු උතුරේ ඡන්ද ව්‍යාපාරයේ මෙහෙව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා එතුමාම කියනවා. එතුමා පැරදුනාට පස්සේ කිව්වා මම බාරගත්තු ප්‍රදේශ දෙක මම දිනලා දුන්නා. ඒකේ ඒතකොට ඒ ජනතාව දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා. ඔහු ගිහිල්ලා පොරොන්දුවක් දෙනකොට ඔව් සජිත් ඡන්දය දෙන්න අපි මේ ඕගොල්ලන්ගේ මේ දේවල් ලබා දෙනවා කියලා ඔහු ඒ වුණෙන් එදා ඉඳන්ම 87 ඉඳන්ම පෙනී සිටු පුද්ගලයා පිළිබඳ දෙමළ ජනතාවට විශ්වාසයක් තියෙනවා. සිජවජලිංගම්ට 100ට 100ක් ඡන්දය දුන්නත් ඒ දේවල් ඒගොල්ලන්ට ලැබෙන්නේ නැහැ. එහෙම නිකන් ජාතිවාදීත්වයෙන් කොච්චර කතා කරලා 70% සිංහල ජනතාව ඉන්න රටක ඒගොල්ලන්ට සිජවජලිංගම්ට ඡන්දය දුන්නයි කියලා වෙලා සියාදලිංගම් කවදාවත් ජනාධිපති වෙන්නේ නැහැ කියලා දන්නවා. එහෙමනම් මේ බෙදුම්වාදී අවශ්‍යතාව ඉෂ්ට කරගන්න ෆෙඩරල්වාදී දේවල් කරගන්න රාජ්‍යයක් සඳහා යන්න ඩයස්පෝරාවේ අවශ්‍යතාවයේ මුදල් සඳහා සියල්ලම ඒ අනුදැනුම ඇතුව ගනුදෙනු කරනකොට රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා ඒකට පොරොන්දුව දෙනකොට සජිත් මේ දෙන්න කියලා කියන්නේ මේ දේවල් ලබා දෙනවයි කියන එක. ඉතින් එතනදී ඒ දෙක කරුවස දකුණේදී එහෙම කතාවක් නැහැ. දකුණේදී ඉල්ලීමක් කෙරුවා. ඔබතුමාව අපි වලේටපත් කරනවා. ඔබතුමා මේ අපිව බලා ගන්න ඕනේ දෙය කියලා කිව්වා. හැබැයි ඔහු මේ මා සිංහල ජාතිවාදී සිංහල ජාතිය ආරක්ෂා කරනවා කියලා එහෙම කතා කරලා කිව්වේ නැහැ. හැබැයි ඔහු ඔහුගේ අවසාන කෙලෙම බුදුදහමට ප්‍රමුඛතාවය දෙනවා කියන කාරණේ වස්තාවට අනුකූලව කිව්වා. ඒ කියන්නේ මේ එහෙම දේවල් කිව්වා මිස ජාතිවාදී ස්වරූපයෙන් කිව්වේ නැහැ කොහෙවත්. ඔහු කිව්වා ඔව් බුදුදහමට ආරක්ෂා කරන්න කියලා 1818 මේ උඩරට මේ සංදේශය ආරක්ෂා කරනකොටත් ඒකේ ඉඳන් තිබිච්ච දෙයක්නේ. මේ රටේ මහජාතිය, මේ රටේ තිබිච්ච අර්ථ ක්‍රමය, මේ රටේ නිෂ්පාදන ක්‍රමයට සියල්ලට සම්බන්ධ වෙලා තිබිච්ච දේ බුදුදහම. ඒතකොට මේ බුදුදහම ආරක්ෂා කරනවායි කියලා මේකට ආපු මේ ආක්‍රමණිකයෝ පොරොන්දු වුණා. එදා ඉඳන් මේක තිබිච්ච දේ තමයි මේ ඊයේ පෙරේදා මේක මේ හලන්න ලැස්ති උනේ. ඉතින් ඒ වෙනකොට සිංහල ජනතාවට ඒ පිළිබඳ බියක් තිබ්බා. ඒක නිසා ව්‍යවස්ථාවේ තියෙන දේ හරියට කරලා දෙන්න කියන එකත් ඒ පිළිබඳ විශ්වාසයක් තියන්නත් පහුගිය කාලයේ එතුමාගේ හැසිරීම හා ක්‍රියාකලාපයන් පිළිබඳවත් හොඳාකාර විශ්වාසයක් තියෙන නිසාත් හාමුදුරුවන් ගිහිල්ලා කතා කරලා අපේ සංඝයා වහන්සේලා ගිහිල්ලා කතා කරපුවා ජනතාවට ඒ ගැන දුන්නු විශ්වාසය නිසාත් තමා මේ බෙදුනේයි කියලා හිතපු සිංහල ජනතාව බහුතරයකින් එතුමා ජයග්‍රහණය කරන. ඒකෙන්ද එතුමාට දැන් ඒකෙන් ගැලවිලා ඉන්න බෑ. මොකද සිංහල ජනතාව, සිංහල ජාතිය, එහෙම නැත්නම් සිංහල බෞද්ධයාගේ ප්‍රතිපදාව ඉදිරියට ගෙනියනවායි කියලා කියන්නේ අනිත් සියලුම අය මේ රටේ ජීවත් වෙන්න පුළුවන් කියන එකනේ. 70%ක් ඉන්න සිංහල ජනතාව ඉන්න රටේ අදටත් සමහර වෙනත් සුළු ජාතීන් විදියට ඉන්න රටවල් වලට නැති සියලු වරප්‍රසාද සුළු ජාතින්ට තියෙනවනේ. මම බැරි වෙලා දැන් ඊයේ පෙරේදා සෞදි අරාබියාවේ බුදු පින්තූරයක් වන්දනා කෙරුවයි කියලා එක තරුණෙක් සිර ගෙදර දාලා දෙනවා. ඔහුට මරණ දඬුවම් දෙයි කියලා තමයි කියන්නේ. ඒතර දැන් අපි මෙහි සිංහල ජාතිය උනායි කියලා සිංහල ඕ බෞද්ධාගම රාජාගම හරි ඒ තත්ත්වයට ගෙනිච්චයි කියලා හරි වෙනත් අයකට ආගම අදහන්න බැරිකමක් කරලා නැහැනේ. ඒතර අදුණත් සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ කියන අපේ දළදා මාලිගාවට අල්ලලා හදලා තියෙනවානේ මේ මේ පල්ලියක්. සුද්ධ හදෝ පල්ලිය අදටත් තියෙනවනේ. පල්ලි කඩලා කුඩු කරලා දාලා නැහනේ. පල්ලිය ඔය තියෙනවා. අපි මේ පැත්තෙන් ගිහිල්ලා බුදුන් වැඳලා එනවා. ඔය 100%ක් 2%ක් විතර ඔය සතියකට සැරයක් ඉරිදට අර ඒක අධහන කතෝලිකයොත් එක්කෙනෙක් දෙන්නේ කර පල්ලියට යනවා. පල්ලියට නොගියත් ඒ පල්ලිය හැමෝම තියෙනවා. එහෙම සිංහලයා එහෙම තත්ත්වෙටපත් වෙලා නැහනේ. ඒකින්ද මේ රටේ සිංහල බෞද්ධයා ආරක්ෂා කරනවා එහෙම නැත්නම් ශක්තිමත් කරනවා කියලා කියන්නේ අන්‍යාගමිකයන්ට හා සියලුම අයට මේක ජීවත් විය හැකියි. නමුත් මේ මැතිවරණ ප්‍රතිපලයත් එක්කම ජනාධිපතිවරණ ප්‍රතිපලයත් එක්කම උතුර දකුණේ බෙදීම පැහැදිලි පෙවුන්නේ නැද්ද නිකන්? එහෙම බෙදීමක් පෙවුන්නේ නැද්දලු දැන් ඒක ඒ පිළිබඳ ජාත්‍යන්තරේ පවා බලාගෙන ඉන්නවා කියලා බොහෝ කතා තියෙනවා දැන්. ජාත්‍යන්තරේටත් මේ බෙදීම දැන් පැහැදිලිව පෙන්නලා දෙනවා. විදේශගත වෙන්නේ නැතම් කණ්ඩායම් මේ ප්‍රශ්නේ අහනවා. මේ 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 මෙවර ජනමතය බොහොම පැහැදිලි ස්වරූපයක් නේ තියෙන්නේ මේ. ඒ පැහැදිලිනේ එක පැත්තකින් කියනවා උඹලාට මේ ෆෙඩරල් ලබා දෙනවා. ඒක නිසා සිංහල ජාතිය බෙදෙනවා. සිංහල ඡන්දවලට උඹලාගේ 80%කට වැඩි උඹලා ඡන්දය දුන්නොත් අනිවාර්යෙන් සිංහල ජාතිය මොන විදිහට සෙල්ලම් දැම්මත්
සිංහල ජාතිය පරදිනවා. ඒතර සුළු ජාතික ඡන්ද නැතුව මේ රටේ පක්ෂයකට බලයට එන්න බෑ කියලා වෙන මතයක්ගේ මතය අහෝසි වෙනවා. ඔව් අත වශයෙන්ම මේ මැතිවරණ ක්‍රියාවලිය තුළ ඔවුන්ට ලොකු වැරදිමක් සිද්ධ වෙනවා. වැරදිම කියන්නේ අතරම දැන් හැබැයි මේක රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේක දැකලා තිබුණා. එතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා ඉදිරිපත් කරන්න ඇතිවෙච්ච සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරික මණ්ඩලයේ එතුමා කියනවා මට අවශ්‍ය වෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද බහුතරය දිනාගත හැකි ඒ සඳහා නොවරදින උපාය මාර්ගය තමයි අවශ්‍ය වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔහු අපේක්ෂකයා තීරීමේදී සැලකිලිමත් විය යුත්තේ ඒ පිළිබඳව කියන එක ඔහු කියනවා. ඒ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ තිබුණු 10%ක විතර 30ක විතර වූ ඡන්ද ප්‍රසතය සිංහල ඡන්ද ප්‍රසතය 40% දක්වා වැඩි කරගන්න ඕන කියන මතය තමයි ඔහු ඉදිරිපත් කරන්නේ. ඉතින් එතකොට හැබැයි ඒ වෙනකොට මහින්ද රාජ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයේ යම් පක්ෂ නායකයන් දරූ මතය ඒක නෙමෙයි. ඔවුන් විශ්වාස කළේ සුළු ජාතික ඡන්ද බහුතරය දිනා ගැනීමෙන් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා. එනිසා යම් අය ඇත්තරම මේ සිංහල බෞද්ධ මතවාද උඩට ගේන්න එපා කියන මතයකත් හිටියා. නමුත් මෙතනදී සිංහල බෞද්ධ මතවාදයක් කෘතිමව කවුරුත් උඩට ගෙනාපු තත්ත්වයක් ඇති වුණේ නැහැ. සිංහල බෞද්ධ ජනතාව විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරෙත් නැහැ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට රටේ සිදුවුණු දේවල් බලපෑවේ නැද්ද? විශේෂයෙන් විහාර ව්‍යවස්ථාන වලට අර උතුරු නැගෙනහිර ඇති වූ තත්ත්වයන්. ඒත් එක්කම පාස්කු ප්‍රහාරය වැනි දේවල් ආසන්නම දේශපාලනික සංසිද්ධීන් ටික බලපෑවේ නැද්ද මේ ජයග්‍රහණය වෙනුවෙන්? ඒක තමයි. දැන් උතුරේ දේශපාලන පක්ෂ උතුරේ ජනතාවට සජිත් ප්‍රේමදාස මහත්තයාට ඡන්දය දුන්නොත් මෙන්න මේ දේවල් ලැබෙනවා, මෙන්න මේ විදිහට ඔවුන් අනාදිමත් කාලයක් තිස්සේ ඉල්ලමින් සිටපු ඒ බෙදුම්වාදී ඉල්ලීම් ලැබෙනවා, ඒවා ලැබුණොම ජනතාවට වාසිදායකයි කියන මතය ඉදිරිපත් කරා. හැබැයි මේ පැත්තෙන් ගත්තොත් එහෙම සිංහල බෞද්ධ ජනතාව අතර එහෙම කිසිදු ආකාරයක මතවාදයක් ඉදිරිපත් කළේ නැහැ. සිංහල ජනතාවගේ පැත්තෙන් ඉල්ලීම් ඉදිරිපත් වුණේ නැහැ. එහෙම දෙයක් සිදු වුණේ නැහැ. මෙතන සිද්ධ වුණේ අර ජාතිවාදී ඒ බලවේගෝලට බෙදුම්වාදී බලවේගෝල ඒ බලහත්කාරයට එරෙහිව ඔවුන්ගේ දුෂ්ට කුමන්ත්‍රයට එහිව එරෙහිව ප්‍රතිචාර දැක්වීමක් පමණයි. සිංහල ජනතාවගේ පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කිසිදු ඉල්ලීමක් ඉදිරිපත් වුණේ නැහැ. උපදමා බලයට ඇවිල්ලා අහවල්දේ කරන්න කියලා. මෙතන සිද්ධ වුණේ අර බලවේගයේ පරාජය කිරීම සඳහා ඇතිවෙච්ච තත්ත්වය. මේක මේ පුදුම ප්‍රකාශනයක් බවට පත්වෙන්නේම ඇතැම් වෙලාවට ජනතාව ඉතිහාසයේම ඡන්ද දීලා තියෙන්නේ පොරොන්දු මල්ලකට, එහෙමත් නැත්නම් පාන්වලට, එහෙමත් නැත්නම් ණයවලට. දැන් මේ වගේ දේශපාලන ඉතිහාසයක, මේ වගේ මැතිවරණ ඉතිහාසයක මෙවර ජනමතය ප්‍රකාශයට පත්වීම ඉතාම වෙනස් ස්වරූපයක් තමයි දකින්න හැමෙන්නේ. හැබැයි මේ පිළිබඳව තියෙන හාත්පස ගැටලු එක්ක පැටලෙලා නැතුව මේ වෙනකොට පක්ෂවල ඇති වෙලා තියෙන අර්බුදවලට ජනතාව පටලවා ගන්නේ නැතුව රටක් හැටියට ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණය කල්පනා කිරීම වඩා වැදගත්. නමුත් අය මැතිවරණ ප්‍රතිඵලය, ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කිසියම් දේශපාලන සිද්ධාන්ත මතින් විග්‍රහ කර ගැනීම අනාගත දේශපාලනයට ඉතා වටිනවා. ඒ නිසා තමයි අපි මේ සංවාදයක් ලැහැත් කරේ ජනාධිපතිවරණයේ ජනමතය සාරාට. අපි ඔබ එක්වන්නේ නින්න අද සජීවී සංවාදයේ සමගයි. ඔබෙන් අවසර ලෙනවා පළමු කෙටි විරාමයට යන රන්දි සිටින්න. නින්නාද අසත්‍යයට එරෙහි සත්‍යයේ හොරාව. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි කතා බහ කරමින් ඉන්නේ ජනාධිපතිවරණයේ ජනමතය සහ රට පිළිබඳව. බොහොම තීරණාත්මකයි. තාමත් මැතිවරණ උණුසුම ඔබ ළඟ අප ළඟ තියෙනවා. අලුත් රටක් පිළිබඳව බොහෝ දෙනා අදහස් දක්වනවා. අපි තව සුළු මොහොතකින් සූදානම් වෙනවා ඔබ අප වෙත දක්වා සිටි අදහස් ඔබට එක් කරන්නට. ඒත් එක්කම මෙතැන් සිට අපි ඔබට අපේ දුරකථන අංකය ලබා දෙනවා 0662283608609 අපේ අංක ඔස්සේ ඔබට එන්න පුළුවන් මැදිරියට සංවාදයේ පෝෂණය කරන්නට. ඒ පිළිබඳ මතක් කරමින් මම කැමති තව සුළු මොහොතකින් අපි සූදානම් කරනවා නින්නාද මහජන චාරිකාවේදී ජනතාව මොනවද අපිට කියා සිටියේ කියලා ජනමතය පිළිබඳව. දැන් වසන්ත බණ්ඩාර මහත්මයා, දැන් රටේ ජනමතය පසුගිය ජනාධිපතිවරණවලට සාපේක්ෂව ගත්තාම ජනතාව හිතපු දේ ඡන්දෙ දීම සඳහා අපි දැක්කා මේ පොරොන්දු පත්‍ර කියන එක. දැන් පොරොන්දු පත්‍ර එකක් ඉහළ පාර්ශවයට සහ ජනතාවට
ගොටාබේ රාජපක්ෂ මහත්තයා වටේ හිටපු කට්ටියට සහ පහළ හිටපු ජනතාවට. මේ ඉතාම අඩුවෙන් කියන්නේ අපි දැක්කද නැද්ද කියන කාරණේ. දැක්කද නැද්ද ඊට පස්සේ මැතිවරණ ව්‍යාපාරය, ප්‍රචාරක ව්‍යාපාරය, දැවන්ත යෝධ කටවුට් පෝස්ටර්ස් වගේ දේවල් අපි දැක්කේ නැහැ. දැන් ඒකෝර දැන් මේ බඳු තත්ත්වයක් යටතේ මේ මැතිවරණ සඳහා සහයෝගය දක්වන ජයග්‍රහණය සඳහා ප්‍රචාරක සංනිවේදන කටයුතු එදෙන බාහිර කණ්ඩායම් වලටත් මොහොත ලොකු පුදුමයක් මේ. ඇයි? එතකොට දැන් අර සම්මත ජනමතය නිර්මාණය වෙන ක්‍රම අතික්‍රමණය කරලා පහු කරලා තියෙනවා. ඉබඳු තත්ත්වයකට බලපාවු හේතු මොනවාද? ඔව්, අතරම මේ මැතිවරණය අපි බිබටමේ ජනතාව අතර සංවාදයේ යෙදෙනකොට ඒක හොඳට පේන්න තිබුණා, දැනෙන්න තිබුණා. මේක දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පක්ෂයෙන් ඉදිරිපත් වුණාට මිනිස්සු ඔහුව දැක්කේ ඔහු පොදු අපේක්ෂකයෙක් විදිහට, නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් විදිහට, පොදු ජනතාවගේ අපේක්ෂකයෙක් විදිහට. ඒ ඔහුගේ නායකත්ව පෞරුෂය සහ අතීත භූමිකාව, ඒ ඔහු පිළිබඳව ඔහුගේ අතීත භූමිකාව මත ඔහු පිළිබඳව පින්තූරයක් මහජන මනසේ තියෙනවා. එතකොට ඒ ඊළඟට මැතිවරණ ක්‍රියාවලිය තුලත් ඔහු දැන් පොරොන්දු ගැන ඔබ කිව්වා. එහෙම ගත්තොත් සජිත් ප්‍රේමදාස මහත්මයා අසලටවත් ඔහුට ළඟා වෙන්න බැහැ. ඒ පොරොන්දු පැත්තෙන් ගත්තොත් පොරොන්දු පත්‍ර අස්සන් කිරීමේදී සජිත් ප්‍රේමදාස මහත්මයා ගව ගණනක් උඩි ඉදිරියෙන් හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට වඩා. ඔහු මම හිතන්නේ කිසිදු පොරොන්දුවක් ලෙස එහෙම ජනතාව රැවටීමේ පොරොන්දු කිසිවක් ලබා දුන්නේ නැහැ. ඔහු ප්‍රතිපත්තිමේ කාරණා ගැන තමයි කතා කරේ මැතිවරණ ක්‍රියාවලිය ඇතුළේ. හැබැයි ප්‍රතිපත්ති කාරණාවලට වඩා ඔහුගේ නායකත්ව පෞරුෂය සහ අතීත භූමිකාව මත ඇති වූ විශ්වාසය, මේ පුද්ගල චරිතය කෙරෙහි ඇති වූ විශ්වාසය ප්‍රබල ලෙස හේතු වුණ ඔහුගේ ජයග්‍රහණය කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. බිමේ ජනයායක කටයුතු කිරීමේදී ඒක හොඳට පෙනෙන්න තිබුණා. ඊළඟට අර කියන අර අනාරක්ෂිත මනස, මේ ජාතිවාදී බෙදුම්වාදී බලවේග බලවත් වීම තුළ ඇති වූ අනාරක්ෂිත මනස විශාල වශයෙන් බලපෑවා. මේ අවුලෙන් රට ගලව ගන්න පුළුවන් කාටද? එතකොට අර කියන නායකත්ව පෞරුෂය දෙස තමයි මිනිස්සු බලාපොරොත්තු දල්වගෙන. ඔව්, ප්‍රතිපාර්ශ්වයනුත් ගැටලු තිබුණා. දැන් අන්තිම මොහොත දක්වාත් භික්ෂුන් වහන්සේ නමක් උපවාසය දෙනවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය සම්බන්ධ ප්‍රශ්න ක්‍රමේ. තව මේ සම්බන්ධව නව මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රචාර ගියා. දැන් මේ සියල්ල මැදි තමයි මේ ජයග්‍රහණය සටහන් වෙන්නේ. එතකොට දැන් අපි බලාහිඳු ප්‍රතිඵලය නෙවෙයි, දැන් අලුතෙන් ඡන්දදායකේ නව ඡන්ද එකතු වුණා විශාල ප්‍රමාණයක්. එතකොට ඒත් එක්කම අපි කතා කළ යුතුම තැන තමයි මේ නිල ප්‍රකාශය ඇතුලේ අපේක්ෂිත ප්‍රතිඵල බොහොම ස්ථාවරයන් බිඳ වැටෙන ජනතා විමුක්ති පෙරමුණ වෙන කණ්ඩායම්වල. ඒ පිළිබඳව අදහස් මොකක්ද? දැන් අපි පැහැදිලිවම බොහෝ දෙනෙක් හිතුවා ඔවුන්ගේ ලක්ෂ 5ක විතර පදනම අඩුම තරමේ ලක්ෂ 7-8ක් දක්වා ඉහළ නැගීකින් විශ්වාසය තිබුණා. හැබැයි එහෙම එකක් නෙවෙයි අපි දැක්කේ. ඔව්, මේකත් කිසියම් ඓතිහාසික සිදුවීමක්. මේ සියලු පාර්ශවවල ජනතාව අවතක්සේරු කිරීමක් දක්ට ලැබුණා. දැන් ඇත්තරම ගත්තම ඒ කරපු දේවල් දැන් අර රාජසේන රත් මහත්මයා හැම අර වෙස්සලා ගත්ත මිනිස්සු දෙන්නේ ගෙනල්ලා මේ අය තමයි මේ සුදු වෑන් වලින් මිනිස්සු අරන් ගිහිල්ලා දැම්මේ කියලා. ඉතින් සමහර මිනිස්සුම කිව්වා, අර මම හිතන්නේ විමල ඊරෝස මහත්මයාත් එක්ක කෝ ඒක සමාජයේ හරි හාසියට ලක් වුණා. දැන් ඊළඟ දවසේ කිඹුලෙක් අරන් ගියා කියලා මම තමයි මිනි කෑවේ කියලා කියයි කියලා. ඉතින් එහෙම හරිම ඒවා ඔය ඔවුන් පාවිච්චි කරපු දේවල් ඔවුන්ටම පහරා වලල් ලක් වුණා. අවසානයේ කිසිවක් පිළිගන්නේ නැති ඒගොල්ලෝ විහිළුකාරය බවට පත් වුණා ජන මනසේ. සාමාන්‍ය ගමේ අහිංසක මිනිසුන්ට පවා ඒක තේරුණා. මහා උගත් මිනිස් උගත්කමක් අවශ්‍ය වුණ නැහැ ඒව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා ඔවුන් අන්තිම මොහොතේදී ඉතාම ඔවුන් දැක්කා මම හිතන්නේ මේ සමාජයේ වෙනස පෙළගැස්ම දැකපු නිසා තමයි අර විදිහට ඉතාම දුප්පත් ආකාරයට මේ බොහොම මෝඩ තකතිරු ආකාරයට ඒ බොරු කියන්න පටන් ගත්තේ කියන එක. ඉතින් ඒ නිසා ඒ වගේ ඔවුන්ට වාසියක් ඉටුන් නැහැ කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. ප්‍රතිඵලය තුළ ඒක පැහැදිලි. නමුත් සමාජයේ ඔවුන් පිළිබඳව ඇති වූ කතාබහ තුළින් ඔවුන් කෙතරම් හාස්‍යයට ලක් වුණාද කියන එක ජනයා එක්ක කටයුතු කරපු දැනගන්න ලැබුණා. ඉතින් ඒක මං හිතන්නේ අර දෙදෙනෙක් අර අම්බලන්ගොඩ පැත්තේ කෙනෙකුයි කැලණියේ කෙනෙකුයි අර අවසාන දවස්වල අර වේදිකාවට නැගගොල්ලා ඒ කරපු දේවල් උල්නුත් සජිත් ප්‍රේමදාස මහත්තයාට විශාල අගතියක් සිදු වුණා කියලා තමයි අපි හිතන්නේ. ඉතින් ඒ නිසා අර එවැනි බාලගණයේ මැතිවරණ උපක්‍රම ඔවුන්ට පාරාවල ලක් වුණා. ඒ ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයේ ඒ ප්‍රබල මහජනයා තුළ ගොඩනැගී තිබූ විශ්වාසය
ඊට වඩා විශාල වශයෙන් බලවත් නැගී සිටි අර බොරු ප්‍රචාරවලින් ඔවුන්ට අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණා. ජනාධිපතිවරණයේ ජනමතේ සහ රට පිළිබඳව අපි අද කතා බහ කරමින් ඉන්නේ 0662-23-608-609 ඔබට කතා කරන්න පුළුවන්. තිරේ දිස්වන අංක ඔස්සේ අපට එන්න පුළුවන් මැදිරියට. අපි පළමු ඇමතුමට යන්නයි සූදානම් වෙන්නේ. දෑරාවනකට මහත්මයා තලව කෙලින්. අයිබන්. ඇත්තටම කරුණු කීපයක් පැහැදිලි වෙන එකක් තමයි සිංහල ජාතිය ජාතිවාදී නොවේ කියන එක. සිංහල ජාතිය ජාතිවාදී පැත්තට තල්ලු කරා කියන එක මුස්ලිම් සිටුවීමලොත් දෙමළ ජනතාව සිටුවීමලොත් පේනවා. ඒ වගේම තමයි විදේශීය බලපෑම් බැලුවොත් එහෙම ඇත්තට විදේශීය බලපෑම් ගොඩක් තිබුණා වත්මන් ජනාධිපතිවරයා යට වෙයිම. ඒකෙන් පළවෙනි එක තමයි වතුගිරිය ඇවිල්ලා මම මේ කඩිනේකට සම්බන්ධ කරා මෙතුමාට ඡන්දේ නොදෙන්න විදුපත්ති විපත්තේ වගේ ප්‍රතිවාදියට ඡන්දේ දෙන්න කියන එක බොහොම යෝග්‍යව විදේශ සාමාජිකාරය නැසා ඒ මේ සම්මුදිනේ වුණා විදුපත්ති කරේ. ඒක උත්සුක කිරීම වැඩිද බලත් අවසාන මොහොතේ හැමතුම මත කැටි විවෘත කරා යාපනයේ පලාවි ඔය ගුවන්තොටුවලින් කවුද ලංකාවට ආවේ මේක සිපෝට් එකක් කරගෙන බැලුවොත් එහෙම මොන විදිහේ කට්ටියද ඉන්දියාවේ ඉඳලා ලංකාවට තමයි මේ කට්ටිය ආවේ කොච්චින් ඉඳලා මහින්ද මම මතක ඇතියට ඔය ආපු හැම කෙනෙක්ම ආවේ සල්ලි අරගෙන මොකද මේ ගොඩක් මේ මහත්තයාට විරුද්ධව ඡන්දෙ පාවිච්චි කරන්න කියලා දෙමළ ජනතාව දැනුවත් කරන්නේ. ඉතින් ඒකෙදි ඔය ඔක්කොම දැනගෙන තමයි සිංහල ජනතාව මේ වත්මන් ජනාධිපතිතුමාට ඡන්දෙ දුන්නේ. මේ තනියමත් මේක නවත්තන්නේ මේ ජාතිවාදී කියන එක. ඒක හොඳටම පැහැදිලි වුණා. ඒක මම කලින් කතා කරන තේකම ඒ වගේම තමයි. ඒ සාධනීයකත්. ඒකෙම අනිත් පැත්ත බලද්දි එහෙම දැනටත් සිදුවී වුණා ඉස්සෙල්ලාම 2015 ජනාධිපතිවරණයේදී ඒ ජනාධිපතිතුමාගේ දිරුම් දෙන නාලේ කිව්වා කොබියා හදායි විදන්නේ මේ දිරුම් දෙන උත්සවයට කියලා. අම් පස්සේ එන්නේ එන්නේ තමයි මේවා මේ ලක්ෂ ගණන් කෝටි ගණන් වලට මාරු වෙන්නේ. ඔව්. මේ තමයි මේ සාධනීය පැත්ත කිහිල්ලා. ඒ පැත්තකට ගියොත් එහෙම මම හිතේ මේ රාජපක්ෂ වරුන්ගේ අවසානයේ තමයි මේ කොට අපේ ජනසත්ව බාරදෙන්නේ. ඒක මම විශ්වාස කරනවා. ඒ වගේම එතකොට මේක හොඳ පාඩමක්. ඒ වගේම තමයි ඊළඟ කාර්යයේ තමයි අපි ඇත්තටම දැනගන්න තියෙන්නේ මේ චර කරලා දැන් අපි ගන්නවා ජාතික ලයිස්තු දිනකට ආපෝතරක් මුතුමගින අපි ඔබට 0662-23-608-609 මම එකවරක් වෛද්‍ය සුමිත් වන්නාරච්ච මහත්මයා ළඟට ගිහිල්ලා එන්නම් ඔබේ අදහස් වලට යන්න කලින්. දැන් මෙතන තව පිළිව එක ප්‍රශ්න ගොඩක් තියෙන එකක් තමයි දැන් අපි ආපහු කල්පනා කරොත් දැන් මේ මැතිවරණයෙන් පස්සේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව දැන් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මේ 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 පසුව මේ රටේ හැසිරුණු තත්ත්වයන් පිළිබඳව ගත්තොත් එහෙම ජනතාවගේ හැසිරීම ඔබ දකින්නේ කොහොමද? ජනතාව ඉතාමත්ම ජනතාව මේක තේරුම් ගන්න දැන් ජනතාව ඔය හිතන තරම් මෝඩ නෑ. ජනතාව එතන තල්ලු කිරුවේ දේශ එකට කිරිබත් කෑවා බොහෝ අය. ඔව් එකට කිරිබත් කෑවා. විපක්ෂයේ ආපු කට්ටියට අන්න ගහලා කණ්ඩවණ්ඩ දුන්නා. හැංගිලා හිටපු කට්ටියට ගෙවල් වලට ගිහින් දුන මන් දන්නවා. මේ ගියසුමානේ සඳුදත් කිරිබත් බෙදුවා. ඒ කියන්නේ මුළු රටේම මිනිස්සු එහෙම සන්තෝෂ වුණා. මිනිස්සුන්ට අවශ්‍ය වුණේ නේ අහවලට ගහන්න, අහවලට විරුද්ධ මේ යමක් කරන්න. ඉතින් ওই පොඩි පොඩි දේවල් තිබුණා. ඉතින් මිනිස්සු ඔට්ටු අල්ලලා ඔට්ටු වලින් පරිදිලා අර එහෙම වෙච්චි පොඩි පොඩි දේවල් ඔය කොණ්ඩේ කපලා වගේ ප්‍රශ්න තිබුණා. ඔය Facebook වල අපි දැක්ක ඒ ඇරෙන්න මේකට සංස්කෘතික වශයෙන් මේ මිනිස්සු ජාතිවාදී වශයෙන් දුන්නා නම් එහෙනම් මුස්ලිම් මිනිස්සුන්ට කරදර කරනවා. එහෙම කරලා තිබුණේ නැහැ. තමන්ගේම ගෙදර එකට අම්මා එක තාත්තා එක පැත්තකට දෙද්දී පුතාලා දරුවෝ අම්මා එක පැත්තකට දුන්නු තැන් තියෙනවා. එහෙම කියලා මෙහෙම ප්‍රශ්න කොහෙවත් ඇති වෙලා නැහැ.
කවුරුත් එක්ක ඉන්න ඔෆිස් වල ගත්තාම අපි ඉන්න ඔෆිස් වල වුණත් දැනුවත්ව ගිහිල්ලා කට්ටිය දාරේටියා එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ එහෙම වෙලා තියෙන මේක සංස්කෘතික වශයෙන් මිනිසු දිනු වෙලා තියෙන ඒ දිනු ඉන්න තත්වෙට නැවත නාරාවලට ඇදලා දාන්නේ නැත්තම් පාලකයෝ විසින් පත් වෙන පුද්ගලයෝ විසින් ඔවුන් පරමාදර්ශී වෙනවා නම් මිනිස්සු ඒක ඊට වඩා ඉහළින් ඒක පිළිගන්නවා මිනිස්සු වඩා දිනුනොත් වඩා දිනු මෙතිවරණ ව්‍යාපාරයක් ගෙනියන්න පුළුවන් පොලිතීන් ප්ලාස්ටික් නොදිරන දේවල් බොහොම අඩුවෙන් දැක්කේ අපි දැක්ක පොල්ලක් මුගුරක් අතර එන මිනිස්සුන්ගේ අතර කිරිබත් පිඟානක් ඇවිල්ලා තිබුණා සමහරුගේ අතර පැලයක් ඇවිල්ලා තිබ්බා පොලොවට ගෙනියන්න දැන් මේවා බොහොම හොඳ සාධනීය ලක්ෂණ දිනු සමාජයක ලක්ෂණ 0662236369 එම්තුම්කට යනවා අයබන් ඔබට අයබන් දවගවන්ට අයබන් බොමෙන්ට ඔව් අයබන් බොවිස්තුදි මම අස්සන බාස්මට ඔව් අපි කැමතිද ඔබෙන් ඔව් මෙහෙමයි අපි වැලිගමින් ගාමිණී මහත්මයා ඔබයි කතා කරන්නේ ඔව් මම ගාමිණී ඔව් ගාමිණී මහත්මයා අපි මේ දිවරනේ අපි ඇත්තටම මම දැන් ගම්මල කවදාවත් මේ තරම් අපි මේ ප්‍රබෝධමත් මේ උද්‍යෝගයක් තුනක් මේ මැදිවරණ ගැන අපි තනිකරම මේ ගම්මල මිනිස්සු කරට ගත්ත මේ මැදිවරණ අරගෙන මේ ගම්මල මේවට එන්නේ නැති කට්ටියත් අපි ගත්ත ළඟට අරගෙන මේකල තියෙන මුලන්දු වේ කරලා අඩොප්පත් මේකේ සජරි වංශය ගත්තේ බව අපි උදව් කරා රන්දේ මොහොතේ අපිට ඇවිල්ලා උදව් කරා උදව්වල තමයි මේ දත්ත රැප්පි ගොඩක් මහන්සිම කියන්නේ මැදිවරණ ව්‍යාපාරයේ ගම්මලින් තමයි මං හිතන්නේ ගොඩාක්ම ගම්මල මිනිස්සුන්ගේ අතින් තමයි ඔච්චර වැඩි වෙනද බලන්නේ ගොඩාක් මහත්ය ආවේ ඒ ගම්මල මිනිස්සුන්ගේ තිබුණු උද්‍යෝගයේ ඉඳන් නැතු ඒ කොමගයි බොහෝ ජනතා ඔය ජනතාව බොහෝ දුරට මහන්සි වුණා මෙතිවරණ ව්‍යාපාර වෙනුවෙන් කියලා ඔබ කියන්නේ මම බොහොම ස්තුතියි ඔබගේ අදහසට බොහෝ දෙනෙක් කතා කරන්න බලාගෙන ඉන්නවා ගවිනි මහත්මයා අපි කැමතියි දැන් මේ සම්බන්ධව නින්නාද මහජන චාරිකාව යන විට ජනතාව අපට විවිධ අදහස් දැක්වුවා ඒ අය මේ දේවල් තමයි අපිත් එක්ක කිව්වේ අපි දැන් නරඹමු ඕන් මොනවද කිව්වේ කියලා මම දැනේ පොඩි විවේචන තියෙනවා මොනවද හිතන්නේ කියන්නේ ඒක ඉතින් කවුරු ආවත් සාමාන්‍ය කියන දෙයක් නෙවෙයි අයින් කරන්න බැහැ කවුරු ආවත් කියන දෙයක් ওই කාලේ ආවත් ওই දෙය කියන්නේ මට ඇත්තටම සතුටුයි ගිය මැතිවරණයේදී ජනමතය හැසිරුණ ආකාරය පිළිබඳව ඔබ මොනවද හිතන්නේ ඇත්තටම රටට අවශ්‍ය ඒ ජනමතය වෙන්නේ මට ලැබෙන්නේ ගොඩක් ජනතාවගේ තිබුණු ඒ කාලේ හරි මොකක් හරි දෙයක් තමයි උන් ඒ විදිහට ජනමතය ලබා දීලා කරේ. ඉතින් පළමුවෙන් දැන් නව නායකත්වයක් ලැබිලා තියෙනවා. ඉතින් අපි දකිනවා ඒ නායකත්වයත් සමග සුසු පුද්ගලයෝ දැන් ඕන්ඩ කිට්ටු වෙමින් සහ ඊයේ දැන් අපි දැක්කා පත් කරපු ඇමති මණ්ඩලෙත් එක්ක සුසු පුද්ගලයෝ පත් වුණා. ඉතින් ඔවුන් කොහොමත් තව ජනතාවට පුළුවන් තව මාස තුනකින් මහමැතිවරණ අපේ ඒකට ඒ ආවට පස්සේ එතකොට පුළුවන් ඒ සුදුසු උගත් ඒ වගේ වැඩක් කරන්න පුළුවන් කොට්ටාසයක් එවන්න ඕනේ පාල්මේ එතකොට මොකද උගත්කමම තිබුණු පළියට අපිට රටට එහෙම නායකත්වයක් ලබා ගන්න බෑ ඉතින් ඒ නායකත්වෙත් එක්ක ඒ විදිහට වත්ක ගන්නවා දැන් මේ විදිහට ජනතාව විවිධ අදහස් අපට ප්‍රකාශයට පත් කළා වුන් අපිට ධර්මා සිටියා හැබැයි සමහරව බොහොම උද්‍යෝගයෙන් බොහොම බලාපොරොත්තු සහිතව කතා කරා. අතලොස්සක් තමයි අපිට මුණ ගැහුනේ උත්තරයක් දෙන්න බැරුව තාම කල්පනා කරමින් ඉන්නවා. හැබැයි කොහොම වුණත් බොහොම සාධනීය උත්තර ගොඩක් අපිට හම්බුණා. අපි ටිකෙන් ටික ඔබට ඒවා ළඟා කරන්න සූදානම් වෙනවා. අපි තවත් ඇමතුමකට යන්න සූදානම් අයිබෝන් ඔබට. අයිබෝන්. වලස් මුල්ලෙන් ගුණදෙලක මහත්මයා. අයිබෝන් ඔබට. ආ අයිබෝන් ගමගේ මහත්මයා. ඔව්. බොහොම ස්තුතියි අවස්ථාවල ලබා දුන්නට. ගමගේ මහත්ය මහ විශාල නියඟයක් නිමා කරලා මුළු පරිසරයම සිසිල් කරලා ලොකු අවසාවක් ඇස්ස වගේ මැතිවරණින් හිතර ලොකු සැනසීමක් ලැබිච්ච යුගයක් පහුගිය මේ රටේ නිලධාරීන් වගේම බලධාරීන් වැලකලේ තමන්ට බදු ගෙවන
සමස්ත ජනතාවගේ කැමැත්තටද නැත්නම් අන්තවාදී බෙදුම්වාදී බලයට කෑදරව සරට පාවා දෙන්න වලිකන මානව හිමිකම් එන්ජිඕ කාක්කන්ගේ උවමනාවටද කියන එකට නිසි පිළිතුර තමයි මැතිවරණයෙන් ජනතාව දුන්නේ. බල්ල වල්කි නටවනවා වෙනුවට වල්ලික බල්ල නටවන තත්ත්වයක් තමයි බොහෝ කාලේ දිගටම දැක්කේ. බටහිර ආධිපත්‍යවාදයට උරුව නමනවා විතරක් නෙමෙයි, එයාගේ සපත්තු පවා ලෙවකන තත්ත්වයට අපේ නායකයින් පත් වෙනවා නම්, හැබැයි කොඳු නාරතියක් වගේම නියම සිංහල ලේ තියෙන නායකයේ සසගෙන ලැක්මක් තියෙන නායකයෙකුට බලය දීලා මේ රට රැකගනිල්ල කියන පණිවුඩයයි සමස්ත දේශප්‍රේමී ජනතාව මේ මැතිවරණයේදී ලබා දීලා තියෙන්නේ. ප්‍රතිගාමී බලවේග සියල්ල එකට එකතු වෙලා කඳවුරු බැඳගෙන රටපු තොවිලයට නියම පිළිතුර තමයි ජනතාව දුන්නේ. දැන් පරාජයට හේතු කී කිය බයිල ගහලවෙලක් නැහැ. නායකයින් මේ රටේ හිත ගන්න ඕන මොන තැනද කියලා අවබෝධ කරගෙන ඉදිරියට යන එකයි කරන්න ඕන. ජාතිකය කීය දෙමළෙන් කියලා පරගැති මානසික වහල් බව ප්‍රදර්ශනය කරන ගමන් මේ රට බෞද්ධ රටක් නෙවෙයි කියපු සංඝරත්නය හිරේ දාපු, මහා සංඝරත්නයට අපවාද කරපු, පින් කැටේට පවා තට්ටු කරපු, තමන්ගේ බලය රැක ගන්න ඕනම තුප්ප හෙවලක් කරන ඩොලර් කුට්ටි වලට කටහරපු නායකයෝ කරන වැඩ දිහා මේ රටේ ජනතාව හොඳ සිහිබුද්ධියෙන් බලාගෙන උන්නේ. හිතපු වගේම ඉදිරියේ බිහිවෙන්න ඉන්න නායකින්ට හොඳ පාලමක් තමයි ගමගේ මහත්වය මේ මැතිවරණයකුත් ජනතාව ලබා දීලා තියෙන්නේ. ඔබ ස්තුති අවස්ථාව දුන්නු ඔබසෝතේ. මේ නිසාම මේ ජනමතයේ ප්‍රකාශනය මම හිතන්නේ කතරේ විතරක් නෙමෙයි, කතරයෙන් එහාට තිබුණු කියවීමත් මහිතන්නේ එක්සත් ජාතික පක්ෂය වැනි පක්ෂ මේවනට ප්‍රකාශ කරමින් ඉන්න සිංහල බෞද්ධ පදනම දෙදරායාම පක්ෂය ගොඩනගන්න ඕන සිංහල බෞද්ධ පදනම මත කියලා. හැබැයි මේ ඡන්දේ නිසා නැවත බෞද්ධකම හිතනවද කියලා අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහොමනත් අපි තවත් ඇමතුමකට යනවා. අයිබන් ඔබට මාතරින් වීරසෙන් ඔබටයි කතා කරන්නේ. අයිබන් වීරසෙන් මහත්මයා. ඔව් මම මේ ඉදිරිපත් කරන උතුමාට සහ වසන්ත බණ්ඩාර මහත්මයාගේ වන්දිමට දෙන්නටම මොකද මෙන්ෂන් සිංහල බෞද්ධ ජනතාව ඡන්ද කිලම ලඟ කරන්න යන්න එපා. එහෙම වුණොත් වත්මන් කඩියත් සුරංගනා ලෝකවල අතරමං වෙයි. මෙතන තියෙනවා මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ඩිවිෂනේ අක්‍ර දොරොක්සත්ට නියස්තට අයින්නේ අවධානය. මෙතන තියෙනවා මත්තල එයාපෝර්ට් එක ඉන්දියාවට දීමේ අවධානය. මේ ඡන්දවල තියෙනවා ත්‍රිපුරාමලයේ තිරසංකිටක කොමාන් සහ ඇමරිකාව සමාගම දීමේ අවධානම. මෙතන තියෙනවා ලෝකයේ තියෙන හොඳම ඉල්මනයි කියතිය මේ අරාබි සමාගමට දෙන පුරුමුඩ ඉල්මනයි කියතිය පිළිබඳ අවධානම. මේ සියල්ලම තියෙනවා. ඒවා හරියටයි නුනොත් මේ සිංහල බෞද්ධ පදනම් මත මම කතා කර සිටියොත් අධ්‍යාත් විශ්වාස කරන්න ගනි ඒක තමයි කියන්නේ අපි ඒකම නටව නටව ඉමු කියලා. නමුත් ඒක නෙමෙයි අපි මාධ්‍යමකින් තා කවුරු උරුප්පල දක්වන්න ඕන. මෙතන තියෙනවා මෙන්න මේවට තිබිච්ච පුදු විනෝද දේශපාලන වේදික ප්‍රජෝදයක්. අනේ ඒක පිළිබඳව කතා කරන්න කියලා මට අපි වෛද්‍ය බණ්ඩාර මහත්මයාගෙන් ඉදිරි බොමස්තුතිය ඔබට. අපි තවත් හැමතුමකට යනවා. අයිබන් ඔබට. අයිබන් නන්දසිරි මහත්මයා සීගිරියෙන් ඔබ අපිට කතා කරන්න. මම සීගිරියෙන් නන්දසිරි මහත්මයා කතා කරන්නේ. ඔව් නන්දසිරි මහත්මයා. ඔව් මම කියන්නේ පළමුවෙනි කාරණාව මොකද අපි මේ රටේ ගොඩක් දුක් විඳ ජනතාව අපිට දැහැමි පාලකෙක් මතු වුණා. එතකොට දැන් ඔබතුමාලා මාතෘකාවට ෆිටින් වෙන්න මම මේ පොඩ්ඩක් කතා කරන්නේ. ඒ ගැන සමා වෙන්න ඕන. ඔව් අපිට කෙටින් ඉදිරිපත් කරන්න ඕනේ. කෙටින් ඉදිරිපත් කරන්නේ අපේ මේ රටේ පහළ වෙච්ච මේ දැහැමි නායකයාට මේ රටේ ආර්ථිකය ගොඩනැංවීමේ ක්‍රමවේදයක්. මේ දඹුල්ල නිසා මම කතා කරන්නේ. දඹුල්ල සීගිරිය මම මගේ නම්බරේ ඔබතුමාලා සතු ඇති. මේ දඹුල්ලේ තියෙන ලොකු විශාල සම්පතක් මේ නායකයාට ලබා දීමට මම කැමතියි. ඉතින් ඒ සම්බන්ධව ඔබතුමා මම මේ මාධ්‍ය කියන්නේ මේ මුළු රටටම මේ මුළු ලෝකෙටම ඇහෙන්න
මේ සම්පත එතුමාට ලබා ගැනීමට මට කරන්න පුළුවන් හැකියාව මම දන්නවා. මේ තියෙන දේ මම දන්නවා. මාව ඒ ආකාරයට සම්බන්ධ කරන්න කියන එක විතරයි මම. ඔව් බොහෝ දේවල් තියෙනවා නම් ඔබට අදහස් තියෙනවා නම් රට යන්න උන අත පිළිබඳව ඔබට අදහස් තියෙනවා නම් ඔබ මේ වැඩසටහනට ලියන්න පුළුවන්, ලියා දන්වන්න පුළුවන්. නිෂ්පාදක නින්නාද වැඩසටහන රංගිරේ ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල කියන ලිපිනෙන් ඔබට දුරකථන ඇමතුම් තියෙනවා. ඒ සම්බන්ධතාවයේ අරගෙන යමු. ජනතාව හැටියට තමන්ගේ යුතුකම ඉහළට රැගෙන යන එක අපි කල්පනා කරමින් කතා බහ කරමින් ඉන්නවා. මේ ජනතාවගේ සහභාගීත්වයෙන් ක්‍රියාකාරීත්වය ඉස්සරහට ගෙනියන හැටි අපි කල්පනා කරමින් ඉන්නවා. ඔබට අවස්ථාව තියෙනවා. ඔබ ස්තුතියි අපිට කතා බහ කළාට. අපි ජනමතය සහ රට ඇත්තටම හෙට පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. බොහෝ දෙනෙක් කතා කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම අපිට බොහෝ දෙනෙක් තමගේ අදහස් ලබා දීලා තියෙනවා. ඇමතුම් වලින් ලබා දුන්නා, අපිට බොහෝ වීඩියෝ දර්ශන අපිට ලබා දුන්නා. කෙසේ වෙනමුත් අද දවසේ මේ දෙහෝරාවක් තුළ සියල්ලම අපිට ඔබට රැගෙනීමේ හැකියාවක් නැහැ. වෛද්‍ය වසන්ත බණාර මහත්මයා, දැන් මේ සාකච්ඡාවත් අපිට රැගෙන ආ යුතුයි. දැන් එක තැනකදී රටේ තව ප්‍රකාශනයක් තියෙනවා, මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිවාදීන් කියන කාරණයක්. දැන් මේ මේ රට අපේ රටට බොහොම නිදහසක් දුන්නා. දැන් ඒ නිසා දැන් මේ රට විසින් ඉල්ලා සිටින්නේ ඇත්තටම ඒකාධිපති ස්වරූපයක පාලකෙක්ද කියලා ප්‍රශ්නයක් එනවා. ඒ නිසා ජනතාව තාමත් රජෙක් යටතේ ඉන්න කැමති නිසා මේ පරණ විඥානයක් අනුව මේ ආපහු කැමැත්ත දුන්නා කියලා කතාවක් තියෙනවා. මේ විසුරු ගොඩක් නිදහස් තිබුණා කියලා මේ මතයක් ගෙනහිලා තියෙනවා. ඒ නිසා මේ නැවත ඒකාධිපති පාලනයට කැමති නිසා අපි ආපහු රාජපක්ෂ ආණ්ඩුවක් බලයට පත් කරගත්තා කියලා චෝදනාවක් තියෙනවා. ඔව් ඒක මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එරෙහිව දියත් වෙච්ච මැතිවරණ ව්‍යාපාරයේ තුලින්ම මතුවෙච්ච කාරණයක්. ඒ සුදු ඈන් කතා, ඒ ඒකාධිපති කතා, ඒවා තමයි තාමත් දැන් මම දැක්කර අකි විරාජ් මහත්මයා අයිසරයක් අර මේ අර ස්විස් එම්බසි එකේ ඒ බොරු කතාවක් ඔවුන් ඒ කතාවට අදාළ තොරතුරු දෙන්න එපා රටේ ආරක්ෂක අංශවලට. එහෙම නැතුව ඒක වටේ කතාවක් හදන්න හදනවා. ඉතින් ජනතාව ප්‍රතික්ෂේප කරපු කතා මේ නැවත මතු කරන්නේ ඒක ඔවුන්ගේ අසරණ භාවය. නමුත් එක්සත් ජාතිපක්ෂ වැනි කණ්ඩායම් නැවත සූදානම් වැරද්ද පිළිගෙන ඉස්සරහට යන සිංහල ජනතාවත් එක්ක ඔය එකට උන්ට ඉතින් අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව කවුරුත් නැති කරන්නේ නැහෙනේ. දැන් එකම ප්‍රශ්නේ තියෙන්නේ, දැන් ඒක ප්‍රශ්නයක් නෙමෙයි අතරම ජනතාව අතර විශාල බලාපොරොත්තු ජනිත වෙලා තියෙනවා. ඒක හොඳයි. අපි මහත්මෙක් කිව්වා ඒක දැන් එතකොට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගෙන් ඉටු කරගන්න යුතුයි කියලා මිනිස්සු අපේක්ෂා කරන බලාපොරොත්තු රාශියක් තියෙනවා. ඒක එතුමාට අභියෝගයක් ලෙස එතුමා ඉදිරියේ ඒක තිබෙනවා. ඒක නරක දෙයක් නෙමෙයි. මොකද ඒක ජාතියක් ලෙස මේ ආපු ගමන ඇතුලේ මිනිස්සු දැකපු දෙයක් තියෙනවා. මේ රට මූණ දෙන අනතුර ඒකෙන් ගලව ගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට තමයි කියන විශ්වාසය මත තමයි මේ මහා බලාපොරොත්තු රාශියක් දරාගෙන ඉන්නේ. ඔව්. ඉතින් ඒකේ තියෙන එක නිෂේධාත්මක පැත්තක් තමයි මේ බලාපොරොත්තු වැඩි වෙන තරමට දුක වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍ය පිළිගැනීම බෞද්ධ හැටියට අපි. මොකද මේ සියල්ල දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ ඉන්න මේ සියලු මිනිස්සු ඔක්කොම මූදට දාලා අඟහරු ලෝකෙන් අලුතෙන් මිනිස්සු ටිකක් ගෙනල්ලා මේ රටක් බාර දෙනව නෙවෙයි. මේ රටේ මේ ඉතිහාසයේ පුරා තිබුණු පිරිහීම්, පසුගාමී තත්ත්වයන් මේ සියල්ල එක තමයි ඔහුට රට බාර දෙන්නේ. ඒ නිසා ඔහුට හෙට උදේට මේ ස්විච් එකක් දාලා මේ සියල්ල වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. දැන් සමහරට අර සමහර මහත්වරු පාර්ලිමේන්තුවේ ඉන්න යම් පුද්ගලයන් පිළිබඳව විරෝධය ප්‍රකාශ කරනවා. ඒක වරදක් නැහැ. හැබැයි හෙට උදේට එතුමාට මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රු 225 එලියට දාලා මන්ත්‍රු 225 පත් කරන්න බෑ. ඒ අය අතර පරාජය කළ යුතු අය ඉන්නවනම් ඒක ජනතාව විසින් ඉදිරි මැතිවරණයකදී කළ යුතු දෙයක්. එතකොට දැන් මේක ඇතුලේ අර ඒ විදියට ඉතාම කෙටි කාලීනව සියල්ල නිවැරදි කළ යුතුයි කියන අපේක්ෂාව සාධාරණ නැහැ. ඒ කියන්නේ මේ තියෙන තත්ත්වයන් තුලින් තමයි මේක නිවැරදි කරන්න ආරම්භය ගත යුත්තේ. ඔව් සුමිත් මහත්මයා, දැන් ජනාධිපතිතුමන් බොහොම පත් කළා. හැබැයි මේ ආණ්ඩු අර්බුදයක කියන කාරණේ තියෙන නිසා දැන් අන්තර් ආණ්ඩුවකට ගිහිල්ලා තියෙනවා. දැන් රටේ හෙට දවසේ ගෙන යාමට ඒකත් ඉතින් ඇත්තටම මේ වඩා මේ සාධාරණීකරණය කරන්න ගිහිල්ලා වෙච්ච වැඩක් කියලා මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ. දැන් මීට ඉස්සලා ආණ්ඩුව 2015 ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්. හැබැයි ඒක සුළුතර ආණ්ඩුවක් කියලා කොහෙවත් කිව්වේ නැහැ. ඒක ආණ්ඩුවක් ජනාධිපතිවරයා දිවුරුම් දුන්නා. ඒ වෙලාවම අගමැතිවරිය දිවුරුම් දුන්නා. හැබැයි ඒ අගමැතිවරයා දිවුරුම් දෙනකොට තව අගමැතිවරියෙක් හිටියා. අගමැතිවරියෙක් අස්සුනේත් නැහැ. දැන්
මේකෙදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරුවා කියපු නිසා එහෙම කළ යුත්තේ අවශ්‍ය නැහැ. ඒකින්දා පුළුවන් කියලා වෙලා කිව්වත් අගමැතිවරේ අසං මේ අගමැතිවරේ පත් කරුවේ දවස් දෙකකට පස්සේ නේ. එතකොට දැන් එහෙම මේක හුඟක් වෙලාවට මේ වත්මන් ජනාධිපතිවරයාට මේ රටේ මේ තියෙන ක්‍රමවේදයන් සියලු දේවල් වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒ නිසා ඔහු බොහෝ ප්‍රජාතන්ත්‍රවාදීව දේවල් හිතනවා. ඒකෙන්ද සමහර වෙලාවට මට පෞද්ගලික හිතෙනවා ප්‍රජාතන්ත්‍රවාදී වැඩිද කියලා. ඒ පෞද්ගලික බල හිතෙනවා. හැබැයි ඒ වුණත් ජනතාව විසින් මේක ඉල්ලා සිටි දෙයක් ජනතාවගේ දේවල් දෙන්න ඕනයි කියලා එතුමා හිතන නිසා තමයි රාජ්‍ය නිලධාරීන් පත් කරගැනීමේ ක්‍රමවේදය වෙනස් කරලා තියෙන්නේ. එතකොට අමතිවරුන් පත් කිරීමේදී පුළුවන් තරම් ඒක අඩු කරන්න උත්සාහ කරුවේ. හැබැයි එහෙම කරන්න හැදුවට එහෙම කරන්න බැහැ කියලා දැන් වසන්ත මහත්තයා කිව්වා වගේ තත්ත්වයේ තියෙන්නේ එහෙම කරන්න බෑ. එහෙත් මේ රටේ පුද්ගලයෝ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේක මේ ප්‍රජාතන්ත්‍රවාදී කරන්න කියලා. හැබැයි ඒ වගේම විපක්ෂයේ හිටපු ඒ මාධ්‍ය යාන්ත්‍රණය තවමත් සමාජ ජාල හරහා සහ අනිත්‍ය වලින් බොහෝ වෙලාවට දැන් වහන්මත් ඇකුවාගේ දැන් තවම අර පරණ තැටියම ගගහා යනවා. ඒ වගේම ජනතාවට එකපාරට අපේක්ෂා දෙනවා ඕ දැන් ආවනේ දොය කෙරුවනේ දොන් කෙරුවා නේද දැන් මොනවද කෙරුවේ දැන්. හැබැයි ඒ කිසිම කෙරුවා නේද කියලා අහන කිසිම දෙයක් ඒ රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙන්න ඉස්සෙල්ලා දුන්න කිසිම පොරොන්දුවක් නෙමෙයි. අහවලා මන්ත්‍රණ සභාවට ගන්නේ නැහැ මේ ඇමති මණ්ඩලයට ගන්නේ නැහැ කියලා ඔහු කොහෙවත් කියලා නැහැ. ඔහු කොහෙවත් කියලා නැහැ මේ 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 එන්නේ ඉස්සෙල්ලා කිව්වේ නැහැ මේ ඇමති මණ්ඩලේ 15ට බස්සනවායි කියලා. ඔහු උත්සාහ කරුවා ආවට පස්සේ එසේ කරන්න. ඉතින් එසේ කරන්න ඔහුට සමහරලාට අපහත්වයට පත් වෙලා දෙන්නේ අර මේ ජනතාව විසින් පත් කරලා දුන්නු පාලකයෝ ප්‍රමාණයක් ඉන්න නිසා. ඔව් දැන් කරන දේ කිව්වේ නැහැ කියලා චෝදනාවක් තියෙනවා. දැන් මේ නොකිය කරනකොටත් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි කොහොම වුණත් දැන් ඇතැම් වෙනස්කම් ජනතාවට බාර ගන්න පුළුවන් විසින් ජනතාවට නෙවෙයි ඇත්තටම. ආණ්ඩුවට බාර ගන්න පුළුවන්. මැතිඅමතුරුන්ට බාර ගන්න පුළුවන්. ඒ වෙනස්කම් වලට ඔවුන්ට හැරෙන්න පුළුවන්. ඔවුන් හදාගත්තු ජීවිතයත් එක්කම. මේ පොඩ්ඩක් හිතන්න ආපහු වෙනවා. තනි නායකයෙකුට රටක් බාට දීලා රට හදන්න කිව්වට ඒ රටේ නියෝජනය වෙන්නේ සමස්තයේ ජනතාව නම් ඊට එහා ඉන්න සිළුම ආයතන පද්ධතිය වෙනස් වෙන්නේ නැත්නම් පවුලේ සිට රජය දක්වා මැද්දේ තියෙන ආයතන පද්ධතිය වෙනස් වෙන්නේ නැත්නම් පොඩි අවස්ථාවක් දෙන්න ගමක මහත්තයා මට මේ විරාමයකට යන්න අවසර දෙන්න උතුමට අවස්ථාවක් දෙනවා. කාලය ඇවිල්ලා විරාමයකට යන්න අපි විරාමයෙන් පස්සෙ හමුවෙමු. ඔබ රැඳී සිටින්නේ නින්නද සජීවී සංවාදයේ සමග. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයික් වන්නේ ජනාධිපතිවරණයේ ජනමතය සහ රට පිළිබඳව අපි අද කතා බහ කරමින් ඉන්නේ. 0662283669 විවෘතයි ඔබට කෙනෙක් ඉන්න දුරකතනේ කඩවල ගෙදරින් සරත් වික්‍රමනාත් මහත්මයා ඉන්නේ. අයිබෝන් ඔබට අයිබෝන් මේ ඉන්නද වැඩසටහනට ස්තුතිවන්ත වෙනවා. හා මහත්මයා මේ මම කියන්නේ අතීතය ගැනත් අපි පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න ඕන. මේ මැතිවරණ සිටීම දියා 1976 මහ මැතිවරණයේ මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා හා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අතර තමයි තරඟ තිබුණේ මේ මහ මැතිවරණයේ. එතකින් මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා දිනුවා මැතිණි පරාද වුණානේ. හැබැයි උතුරේ ඡන්ද විශාල ප්‍රමාණයක් ආවේ මේ මැතිණිට. අකිරි තමයි වැඩි ප්‍රමාණයක් ගත්තේ. ඉතින් මම කියන්නේ සිංහල ජනතාව මේ ජාතිවාදී නැහැ කියන එක මම කියන්නේ. ඊළඟට 1994 මේ චන්ද්‍රිකා කුමාර අනුගණන් වල මහින්ද චන්ද්‍රිකා කුමාර තුංග තමයි වැඩිම ප්‍රමාණයක් ගත්තේ. ඒක සාමපෙළපාලි ලංකාව ගියන්නේ. සාමපෙළපාලි ඉඳන් ගියලා චන්ද්‍රිකා කුමාර තුංග වැඩි ගානකින් දිනුවා. ඊළඟට මේ මම කියන්නේ මේ එතකොට මේ මැතිවරණය බලන්නකො දැන් යාපන සුනාමේ යාපන ඉඳන් පටන් මුතුරෙන් පටන් ගත්ත එක දකුණේ ඉඳන් ඡන්ද වැඩි උනේ. මුතුරෙන් විශාල ප්‍රමාණයක් මේ ඡන්ද වැඩියලා දකුණට යනකොට තමයි විශාල ගාල්ල මාතර පැත්තේ එනකොට තමයි ඡන්ද ප්‍රමාණය වැඩි උනේ. ඉතින් පොළොන්නරුවේ බලන්නකො පොළොන්නරුවේ එතකොට එච්චරම ඡන්ද ප්‍රමාණයක් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ලැබුණේ නැහැ. අනුරාධපුර එනකොට තාම චුට්ටක් වැඩි උනා. ඊට පස්සේ වයඹට එනකොට දැන් මේ මොකද දැන් අර කොයි ජනතාව ටිකක් මැදිහත්ේ ඉඳන් තමයි හිතලා තියෙන්නේ. ඔතන මෙතනම ආර්ථික මාධ්‍යනිකුත් තියෙනවා මහත්තයා. ආර්ථික මාධ්‍යනිකයන් දැන් කතා කරපු අපේ ජනතාව දැන් අර ඔබතුමාලා දාපු ඒකේ TV දැන් එහෙම කක් කිව්වේ නැහැ. මේගොල්ලෝ කිව්වේ මේ පස්ලකට තමයි කතා කරන්නේ. දෙගිඩියාවෙන් ඉන්නේ මිනිස්සු.
ඉතින් මේ මේ මහත්තයා කතා කරගෙන හැබැයි අවුරුදු 10ක්වත් ආණ්ඩුවක් ගිරෙත්ත රට කතා කරගෙන කාට බෑ මහත්තයා. දැන් මෙහෙම මේගොල්ලෝ කතා කරුවොත් අවුරුදු 5කින් මේ ආණ්ඩුව මම කියනවා කියාගන්න බැරි වෙනවා. මොකද ජනතාවගේ පස්නාපදක් කරන්න බෑ. එතකොට දැන් මේ මම කියන මේ බන්දුල ගුණවර්ධන මහත්තයාම දැන් හොඳ වැඩ පිළිලා සලස් කරලා තියෙනවා. දැන් බලන්න තොරතුරු තාක්ෂණය පිළිබඳ බස් සේරම පසු ගැටි කරලා තියෙනවා. ඒවා ලෝකෙට දැන් විවෘත වෙන්නේ නැහැ නේද? නේද? පොතුවල කතා කරේ ඕනරම ඕනෑ කියපු ඇත්තට වෙලා යන්නේ යන්නේ. හතරේ අවශ්‍ය දේවල්. ඊළඟට මේ ගම්බිරි කුරුඳු ඒ හොඳ දේවල් කරනවා. ඉතින් මේ විදිහට යනවා නම් මේ ඉදිරියට යන්න ඕන නම් අවුරුදු 5කින් 8ක් ගොඩනගා ගන්න බෑ. අවුරුදු 10ක්වත් 8ක් දිනු කරලා යනවා නම් වැඩ පිළිලක් කරලා නම් ওই දෙත් නම් ඒකයි අපි සංවාදය පුරුල් කරලා තියෙන්නේ. ඔබ වෙනි අයට සංවර්ධි විවෘත කරලා තියෙන්නේ. මේ සංවාදය කොතෙන්ටද ගෙනියන්නේ කියලා අපි එකතු වෙලා කතා බහ කරමු. මේ දේශපාලන ක්‍රියාකාරීත්වය රටේ කොතෙන්ටද රැගෙන යන්න ඕන කියලා අපි කතා බහ කරමු. ඔබ සුති ඔබට සුමිත් මහත්මයා දැන් ඔබ අවස්ථාවක් කිල්ලෝ විරාමයට කලින් ඒ අවස්ථාව දීලා අපි කැමති ජනතාවගේ අදහස් වලට යන්න. ඔව් මං ඉස්සලා කියාගෙන හිටියේ අපි අර මේ ඒ වෙලාවේ දැන්ටින්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට මේ වෙලාවේ අවස්ථාවක් නෙමෙයි ඔය කියන දේවල් වලට කරන්න කියලා. හැබැයි ඒකෙන් මම කියන්නේ නැහැ ඔහුට ඉදිරියේදී ඒවා වෙනස් කරලා වල තීන්දුව తీරන ගත යුතුයි කියලා වෙලා. මොකද මේක අර මේක සංක්‍රමණීය අවධියකදී ඔහුට බොහොම පරිස්සමින් වැඩ කටයුතු කරන්න ඕනයි කියන කතාව මම කිව්වේ. හැබැයි ඉදිරියේදී මේ ජනතාව අපේක්ෂා බලගැන්වීම සඳහා සා දැන් ඉස්සරහ මහත්තයා කිව්ව කරුණු ඒවතලින් එතනින් එහාට ගිහිල් ලෙවෙල්ලා මේ රටේ ගොවියාගේ ගොවි නිෂ්පාදනය සහල් ගොවියාගේ නිෂ්පාදනය කිරි ගොවියාගේ නිෂ්පාදනය එව්වා හරිතලයට හරිපාරට දාලා කිරීම ඒ සඳහා ඍජු තීන්දුව ගැනීම වගේ දේවල් වලදී බොහෝ දේවල් ඔහුට සමහර දේවල් අමතක කරන්න වෙයි. මහා සමාගම් වලට ප්‍රශ්න වෙයි, විදේශ වෙළඳාමේදී ප්‍රශ්න වෙයි, ඒගොල්ලෝ WTO එකෙන් අපිට ප්‍රශ්න එයි. ඒ දේවල් ගැන නොසිතා ඍජු තීන්දුව ගන්න වෙයි. ඒක නිසා මම අර ඉස්සෙල්ලා කියපු දේවල් ඔහුට මෙතෙන් එහාට සියලු කරන දේවල් වලින් මේ ඒවා කරන්න බැරි වීම පිළිබඳව මේ එක්ස්කියුස් එහෙම නැත්නම් මේ සාධාරණීකරණය කිරීම නෙමෙයි කරේ. මෙතනින් එහාට මේ සංක්‍රමණ අවධියෙන් එහාට ගියාට පස්සේ ඔහුට ඍජු තීන්දුව අරගෙන ජනතාවගේ මේ බලාපොරොත්තු සහ ඔහු විසින් දුන්නු බලාපොරොත්තු මේ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුන්නු සියල්ලත් ඊට එහා ගිය දේවලුත් අනිවාර්යෙන් ඔහුට කරන්න තිබෙනවා. ඒ සඳහා ඔබ මාස මේ සියලු දෙනා සහභාගී වූ තුයේ එතුමන් ඉන්දියාවේ ජනතාව එක්ක රට හදන්න නෙමෙයිනේ. මේ ශ්‍රී ලංකාවේ මේ ආර්ථිකයට කරගහන මේ ආර්ථිකයට තමන්ගේ දායකත්වය දෙන පරිසරයට තමන්ගේ දායකත්වය දෙන මිනිස්සු එක්ක මේ රට හදන්න ඕනේ. ඒ ඔබෙත් මගෙත් අපි හැමෝගෙම රට. අපි මේ වෙලාවේ නැවත නින්නාද මහජන චාරිකාවෙන් දැක්ව අදහස් කීපයකට අපි යන්න සූදානම්. අපි බලමු ඕන මොනවද කියන්නේ කියලා. පක්ෂ ભેදයකින් තොරව ජනමතයට ගරු කරනවා. ඒ වගේ මේ යුගයේ අවස්ථාවක් විදිහට තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වශයෙන් තේරිපත් වෙලා ඉන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්කලා සෞභාග්‍යමත් රටක් නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයක් ආරම්භ වෙලා තියෙනවා. හැබැයි එතුමාට මේ රට වෙනස් කරන්න තනියම පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවලා තියෙනවා. මොකද එතුමා සූදානම් රට වෙනස් කරලා මේ තියෙන තත්ත්වය වෙනස් කරලා වෙනම තැනකට රට ගෙනියන්න හොඳ තත්ත්වයක්. හැබැයි රටේ ඉන්න පොදු ජනතාව එදැන්ට සූදානම්ද කියන ප්‍රශ්න අපිට තියෙනවා. මොකද එතුමා මේ ක්‍රියාත්මක කරන්න හදන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන්නේ ඊට පහලින් ඉන්න මේ නිලධාරී සහ දේශපාලන අධිකාරියත් එක්කලා. එතකොට ඒකට මේ අනුගත වෙන්න මේ ජනතාවට පුරුහන්ද එතනට ආකල්ප වෙනස් වෙලාද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද අදටත් එතුමාගේ මේ ඒ වැඩපිළිවෙල යටතේ ටොපි කොලයක් බිම දාන්න එපා, පෝස්ටරයක් ගහන්න එපා, තාප කැප කරන්න එපා, පරිසර රකින්න ආන් ඒ වගේ දේවල් ටිකක් වෙලා තියෙනවා. වාසි විසෙන්තර ආහාර නිෂ්පාදනය කරන්න මේ වැඩපිළිවෙල ආරම්භ වෙලා. හැබැයි මිනිස්සුන්ගේ ආකල්ප එතන දිනු වෙලාද මම නම් දකින්නේ නැහැ කියන එකයි. මොකද තාමත් ඇමතිවරු පවා අලුතෙන් පත් වෙන මේ ඇමතිවරුගේ පෝස්ටර් පවා ආයෙ තාප වල වදින පටන් අරන් කියනවා. එතකොට ඒයින් පහල ඉන්න හැමෝගේ ආකල්ප වෙනස් වෙලා නැත්නම් කොහොමද මේ වෙනස ගෙනියන්නේ? ජනමතය හොඳයි. හැබැයි ඒක හොඳ පැත්තට පවත්වා ගන්න ක්‍රියාත්මක කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මොකද යුගයේ අවස්ථාවක් විදිහට පත්වෙච්ච ජනාධිපතිවරයාගේ ඒ අදහසට ඒ ඔහු ගෙනියන දේ අපිතුලනේ ක්‍රියාත්මක වෙන්නේ. ආන් එතනට අපි මොරාල් වෙන්න ඕනේ. ජනමතයට මම ගරු කරනවා. ජනමතයට ගරු කරන සමගම අපේ මේ මාතෘභූමිය බේරගන්න විහුණ අපේ මේ වර්තමාන ජනාධිපතිගේ දායකත්වයේ මේ රටට ලැබෙයි කියලා අපි ගොඩාක් විශ්වාස කරලා තමයි මේ පාර මේ එතුමාට අපි ඡන්දෙ දීලා මේ ජනාධිපති කරේ. ඉතින් මේ රට බෙදන්න නොදී මේ රට මේ ස්වයංපෝෂිත කරන්න කරයි කියලා අපි
ගොඩාක් බලාපොරොත්තුෙන් තමයි මේ ඉන්නේ. ඇත්තටම මට හිතෙන්නේ අපි සාම්ප්‍රදායික ක්‍රමවේදයෙන් යම්හු වෙනසක් වෙලා තියෙනවා කියන හැඟීමක් දැනෙනවා. මිනිස්සු ගොඩක් වෙලාවට ඡන්ද පොරොන්දු මතම නොයපි ඉන් එබ්බට ගොස් යම්හු ආකල්පමය වශයෙන් වෙනස් වූ වාතාවරණයක ප්‍රතිඵලයක් විදිහට තමයි මම මේක දකින්නේ. පරිසරයේ දූෂණය වෙලා කුණු අපද්‍රව්‍ය තැන් තැන්වල තියෙනවා දකින්න මා හිතන්නේ ශ්‍රී ලාංකිකයෝ දැන් කැමතියි කියලා. අපිට අවශ්‍යයි අර යුරෝපයේ වගේ ඊටාම ඒ වගේම නැත්තම් ළඟම තියෙන දකුණු ආග්නේයදික ආසියාතික රටවල් වන ජපානය එහෙම නැත්තම් සිංගප්පූරුව වගේ රටවල් වල මිනිස්සුත් එක්ක තරඟ කරන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා කියලා දැනෙනවා අපේ අය. ඒ හින්දා මා හිතන්නේ පරිසරය අපිට පිළිවෙල තියාගන්න අවශ්‍යයි. ඒ වගේම ස්වභාවික සබහා ධර්මයේ පවතින ජලමූලාශ්‍රයන් වනාන්තරය මෙව අපිට තියෙන සම්පත් මෙව විනාශ නොවි අපිට ජාතියට රටට අනාගතයට බාර දිය යුතුයි වගකීමකින් ඒ හැඟීම අරගෙන තියෙනා වගේ දැනීමක් මට දැනෙනවා රට තුල. මේ කිසියම් නියදයක් සැබවින්ම අපි බොහෝ දෙනෙක් මේ පිළිබඳව කතා බහ කළා. මේ සම්බන්ධව අපේ වෘත්තිකයන් මේ පිළිබඳව කතා බහ කරා, වෘත්තිකයන් සමග කතා බහ කරා, තරුණයන් තරුණියන් සහ වීදි බෙළඳුන් රියදුරන් ත්‍රිරෝදරත රියදුරන් සාමාන්‍ය මගියන් මේ සියලු දෙනාම ආවරණය වෙන පරිදි තමයි අපි බොහෝ සාකච්ඡා පැවැත්වුවේ වීදියේදී. නමුත් ඡන්දය දුන්න අය වගේම ඡන්දය නොදුන්න අය විශේෂයෙන් ජනාධිපති ජයග්‍රාහී පිළිරේ ඡන්දය නොදුන්න අය අපි සමග කතා කිරීමට මැලිකමක් දැක්වුවා. අපි ඇහුවාම කිව්වා අපි ඡන්දය දුන්නේ නැහැ කියලා. නමුත් අපි නැවත ප්‍රකාශ කරා අපි මාධ්‍යයක්. නමුත් අපි ඡන්දය දුන්න අය විතරක් නෙවෙයි, ජයග්‍රහී පිළිට ඡන්දය දුන්න අය විතරක් නෙවෙයි අපි කතා බහ කරන්නේ. කෙසේ වෙනමුත් උන් අපිට හොඳ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඡන්දය කාට දුන්නද කියන ප්‍රශ්නේ නෙවෙයි අපිට තියෙන්නේ, රටක් හැටියට අපිට එකට යන්න පුළුවන්ද කියන කාරණේ මෙතන තියෙන්නේ. දැන් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා බොහෝ වෙලා ඔබ නිහඬව හිටියා. නමුත් දැන් අපිට දැන් බොහෝ වෙලාවකින් සැකයක් තියෙන්නේ මේ සංයුතිය ඇතුලෙන් තමයි අපිට ආණ්ඩුව හදන්නේ. රට හෙට දවසේ රට තුළ මේ යම් අස්ථාවර භාවයක් ඇති වෙන්න පුළුවන්, මේ පක්ෂ ආයෙන්න පුළුවන්. ද ඉතිහාසයේ ඒ තරම් අපිට හොඳ ඉතිහාසයක් නෑ. මේ පැරදිච්ච අය ආය දිනුප පැත්තට හේතු වෙනවා, ඇවිල්ලා වරප්‍රසාද අරගෙන අර පරණ දේම කරගෙන යනවා. දැන් මේ අවදානම ආණ්ඩුවට නැද්ද? නෑ, ඒ අවදානම අනිවාර්යයෙන්ම තිබෙනවා. හැබැයි මේ සංවාදයේ ඉතා වැදගත්. මේ සංවාදය තමයි අපි මතු කරගන්න ඕන හැම මට්ටමකම. ඒ කියන්නේ ජනතාව පාලනයට සහභාගී වෙන්නේ මේ සංවාදයේ ඇතුළේ. ජනතා අපේක්ෂා පාලකයාට දැනෙන්න ඕන. ඒ අපේක්ෂා යම් ඉහළ මට්ටමක තියෙනවා, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ කියන චරිතය නිසා. ඒ කියන්නේ මීට පෙර මැතිවරණයකදී බලයට පත් වූ පාලකයෙක් කෙරෙහි තියාගන්නවට වඩා අපේක්ෂා තියාගන්න පුළුවන්. තියාගෙන තිබෙනවා මිනිස්සු. ඉතින් ඔහු මේ ගත වෙච්ච ඒ ටික දිනට වුණත් ඔහු කරපු සමහර නිර්මාණශීලී දේවල් පිළිබඳව මහජනයා තුළ ආශාවයක් ඇති වෙලා තියෙනවා. පොඩි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් හිතන්න, එතුමා කිව්වා රාජ්‍ය ආයතනවල එතුමාගේ මූණ ගහන්න එපා කියලා. එතකොට බලන්න, එතකොට අනික් ඇමතිවරුන්ට බෑ එතකොට ඒ මූණ ගහන්න. ඉතින් අපි දැක්ක පහුගිය දවස්වල පෙළ පොත්වල පවා ඒ හිටපු ඇමතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා හැම පොතකම සම්පූර්ණ පිටුවක් එතුමාගේ මූණ ගහලා තිබුණා. සමාවෙන්න, මේ අද දවසේ ඔබතුමා මතු කරපු බොහොම වැදගත් කාරණයක්. අද දවසේ පාසල් නිමාඩු දුන්න දවස ඔබ මේ වෙලාවේ බලන්න පුළුවන්, අපිට නැතිනම් දුරකට යමුතුමන් ලබා දෙන්න පුළුවන්. මේ පාසල් පෙළපොත්වල මොනවද මේ පළවෙනි පිටුව වෙන් කරලා තියෙන, දෙක හෝ තුන පිටුවල මොනවද තියෙන්නේ කියන කාරණය, මේ පෙළපොත්වල පවා මේ දේශපාලන මනෝභාවයන් ඒ බිජු අපුරන්න උත්සාහ කරලා තියෙනවා කියලා පේනවා ඔබතුමන්ට. එතකොට බලන්න කොතරම් පසුගාමි තැනකද මේ දේශපාලඥයෝ ඉන්නේ. එතකොට එවැනි පසුගාමි දේශපාලන සංස්කෘතියක් වෙනස් කරන්න එතුමා එක පොඩි නූල් සූත්‍රයක් දැම්මේ. මම මේ පොඩි කරුණක් වුණාට ඒක ඇතුලේ ලොකු කතාවක් තිබෙනවා. එතකොට දැන් ආයි ගහන්න බෑ. ඊළඟ අධ්‍යාපන ඇමතිට කිසි දවසක ඔය මූණ ගහන්න බෑ පොතේ. සහ ආය ආයතනවල දුම්රිය ස්ථානයේ තැපල් කන්තෝරේ අපිට දකින්න හම්බෙන්නේ නැහැ ඇමතිගේ ජනාධිපතිගේ මූණ. අපරාධික පිටුවක්. රයිට්. ඔය මූණ තිබ්බා කියලා මේ රටේ මහා වෙනසක් වෙනවා කියන එක නෙමෙයි. හැබැයි ඒක ඇතුලේ විශේෂ ආදර්ශයක් දීලා තියෙනවා. ඒක ඇතුලේ එතුමා යම් ආකාරයකට මේ සමාජ මනෝභාවයන් තමන්ගේ කණ්ඩායම ඇතුලේ මනෝභාවයන් පවා වෙනස් කරන්න යම් නිර්මාණශීලී උපාංග පාවිච්චි කරන්න පුළුවන් කියන එක. දැන් තව උදාහරණයක් ගත්තොත් ආරක්ෂක වාහන දෙකක් පමණයි එතුමා පාවිච්චි කරන්න කියලා ප්‍රකාශ කරා. මට එමුතුන්ට යන අවස්ථාවක් දෙන්න බොහෝ වෙලා ඉන්න නිසා අපි කරදර නිහල් ශාන්ත මහත්මයා ළඟට යනවා. අයබන් ඔබට. අයි මාදම්ගේ මහත්මයා. අයබන්. ඉතින් අලුතෙන් ආණ්ඩුවක් ගැන පස්ලා පිනලා අපි බලාපොරොත්තු වෙනවා යහපතක්
රටට වේගලම් ප්‍රතිපවාදී යන්යම් ලබනු කියනවා. නමුත් ඉතින් පොඩි පොඩි සැක සංකාත් මතමන් තියෙනවා. මොකද පහුගිය ජනාධිපති වරණේදී ජනාධිපතිතුමා සාමාන්‍ය මගේ යානයකින් විදේශ ගත වුණා. මම වෙනම මේ විදේශ වාහන පාවිච්චි කරපු නමුත් අපි දන්න විදිහට ඉතිහාසයේ වැඩියෙන්ම රට ගිය ජනාධිපතිතුමාද කියලා හිතනවා. ඉතින් මෙතුමන් කාර්ය මණ්ඩලේ බොහොම අඩු කරලා තියෙන ඊළඟ දෙකින් අපිට පේන විදිහට රාජ්‍ය ආයතන වල යම් යම් ප්‍රවණතා ගැන ඉති කරන්න එතුමා උත්සාහ කරගෙන තියෙනවා. ඊළඟට මේ පරිසරය අලංකරණය කරන්න වැඩ පිළිවෙලක් යොදාගෙන මේ කුණු කුඩවල සුද්ධ කරගෙන යනවා. ඉතින් මම දකින්නේ ගමගේ මහත්මයා මේක මේ ජනාධිපතිට වත් නැත්නම් අමාත්‍ය මණ්ඩලය තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි පුරවැසියේ හැටියට. අපි හැම කෙනෙක්ම එකතු වෙන්න ඕන දෙයක්. මොකද මොන නීතිය දැම්මත් අපි විනයගරුක නැත්නම් මේ රට හදන්න බෑ. මොකද අද සමාජයේ මිනිස්සු සාමාන්‍යයෙන් බස් එක යන ගමන් විතර කතා කියලා ගන්න. ඊළඟට බස් යන මේ අඹගෙඩියක් කෑව නම් ඒ අඹඇටේ බව බස් එකේ දාන. ඒ මේකත් විනයට අදාළ දෙයක්. ඉතින් මේ වගේ අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. අපි අවට පරිසරය මේ අලංකරණය කරගන්න, ඒව ආරක්ෂා කරගන්න. කසල භාජනයේ පිනිපිනි කසල ටික බිම තහලනවා. ඉතින් මේකනේ පොලිසිය දාලා කරන්න ඕන වැඩක්. පත් නැත්නම් THA මාස්ලැංගිලෙන් ඇල්ල කරන්න ඕන වැඩක්වත් නෙවෙයි. අපිට අවබෝධයක් නැත්නම් මේ රටේ මිනිස්සුන්ගේ ආකාසමය වෙනසක් සිදුවිය යුතුයි කියන එක තමයි මගේ පූර්ණ විශ්වාසය. මොකද එහෙම වුණේ නැත්නම් මොන නායකයක් පත්ුණා මේ රට යහපත් අත්දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එකයි විශ්වාසය මගේ නම්. මොකද රාජ්‍ය ආයතනයේම ඇත්තම අපි වැඩට ගියාම අපිට තියෙන බයවට වැඩ කරන්න ඕනේ. එහෙම නැතුව සමහර වෙලාවට අපි දැකලා තියෙන සමහර ආයතනවල මේ උදේට වැඩට ගිහලා අත්සන් කළා තමයි කෑම එක කන්නේ. ඊළඟට ඒ කෑම කාලා වෙන වෙන විස්තර කතා කරලා වෙලා වෙනවා 10යි. 10ට ටේ බොනවා. ඊට පස්සේ ආයි වැඩ සුරතයෙන් උත දවල් කෑම වෙලා වෙනවා. පොදු සංස්කෘතිය කරන කාලයක් නැහැ. ඒ නිසා මෙන්න මේ ටික මිනිසුන්ගේ ආසාවන්ගේ වෙනසක් සිද්ධ කළොත් ඔය ජනාධිපතිතුමා ගන්න ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්න පුළුවන් කියන එකයි මගේ අදහස. ඉතින් මේ බොහොම ස්තුතියි. දිරුවන් සරණයි ඔබට. බොහොම ස්තුතියි නිල්සන් මහත්මයා. දැන් මේ සංවාදයේම මෙහෙම පැමිණීම හොඳයි සාධනීයයි කියලා අපිට හිතෙන දැන් මේව කතා කරේ නැහැ. ජනතාවට ඇවිල්ලා තියෙනවා දැන් අපි වැඩ කරන්න ඕන රටට කියලා. ඔව් ඔබට බාධා කරා දැන් මේ වසන්ත බණ්ඩාර මහත්මයා. දැන් මම හිතන ඔබ ඒ කරුණ ඉවර කළා. නමුත් අපිට තියෙනවා තව පැත්තකින් දැන් මේ බොහෝ අය කියන්නේ රට පිරිසුදු කරන්න පුළුවන්, මේ කුණු කසල අයින් කරන්න පුළුවන්. නමුත් මේ රට ආර්ථිකව ඉන්න තැන ආපහු ගොඩට ගන්න සලස්මක් තියෙනවා. ඒක තමයි අපේ රටේ තියෙන ප්‍රධානම අභියෝගය කියන කාරණේ. ඒ සඳහා ශක්තිමත් පෙරට යෑමේ සුබ ලකුණු පේනවාද අපිට මේ වෙලාවේ? ඔව්. දැන් ඒක පැත්තකින් දුන්නා ආසන්නම කාරණේ බදු සහන ලබා දීම කියන කාරණේ. දැන් නමුත් බොහෝ දෙනෙක් විචනය කරන්නේ මෙවැනි සහන දෙන්න පුළුවන්ද? සහන මෙහෙන් දෙනවා නම් මෙහෙන් ආණ්ඩුවට ආයු යුතු ගාණ පෙන්නන ආණ්ඩුව ගෙනියන්න බෑ. විශාල මුදලක් ඕනේ මාසෙකට මේ ආයතනවල පඩි ගෙවන්නම. ඒ අයවැය පරතරය කොහොමද පියවර? මේ පුංචි අයවැයක් ඇතර මේ ඉස්සරහට එන්න තියෙන්නේ. ඒ සම්බන්ධව මොකක්ද අපිට දෙන්න තියෙන පෙරනිමිත්ත? ඇත්තටම ඔව් මෙහෙමයි. දැන් මෙතනදී ජනතාව තම තමාට පුද්ගලිකව සමීප වෙන තමා කැමති විවිධ පැතිකඩවලින් බලනවා අනාගතය දෙස. දැන් ඔය කියන සරල කාරණා, ඉතින් නගරය පිරිසුදු කිරීම, ඒ වගේ දේවල් යම් ආකාරයකට ඉතා කෙටි කලකින් සමාජය තුළ ඒ පුරුදු ඇති කරන්න පුළුවන්. කරුණුත් කොළඹ නගරේ එහෙම තත්ත්වයක් තිබුණා. ඒක ක්‍රමානුකූලව කරනකොට ජනතාවත් එකට හුරු වෙනවා. ඒ අයගේ ආකල්ප වෙනස් වෙනවා. ඒක එක දවසක ස්විච් එකක් දාලා කරන දෙයක් නෙවෙයි. ඒවා සරල කාරණා. අපි මූණ දෙන අභියෝගයේ තරම දිහා බැලුවම මොකද මේ පරාජය කරපු බලවේගය මේ සජිත් ප්‍රේමදාස මහත්මයා නෙවෙයිනේ. අත්‍තරම මේකේ මේ මහා හතුරු බලවේගයක් නෙමෙයි පිටිපස්සේ ඉන්න. මේක පිටිපස්සේ ඉන්න මේ බෙදුම්වාදී බලවේග, මේ ජාතිවාදී බලවේග මේ රට අනතුරට ලක් කරන්න දිගින් දිගටම ඒ තමන්ගේ උත්සාහය අත්නොහැර ගන්නවා. ඒතර ඒක වැළැක්වීම ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ වගකීමක් පමණක් නෙමෙයි. රටේ ජනතාවත් දැන් අපි හිතන්නේ නිකන් සරල උදාහරණයක් ගන්න. දැන් හේනක් ඇතුළට පනින්න උත්සාහ කරන වල්ලූරෙක් ගැන හිතන්න. ඉතින් අපි එක හිලක් වහනකොට ඌ තව හිලක් කඩාගෙන ඇතුළට එන්න උත්සාහ කරනවා. ඊළඟ ඒ හිල වහනකොට තව හිලකින් එන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා ජනතාවත් පොල්ල අතේ තියාගෙන සිටිය යුතුයි.
ඇ මේකෙදී මේ දැන් අපි පාලකය පත් කරා දැන් ඔහු සියලු වගේම් දැරිය යුතුයි කියලා ඒක බාරදීලා ඉන්න බෑ. ඉති නිසා ජනතාව පාලනයට සහභාගි කර ගැනීම සඳහා විවිධ උපාංග සොයන්න ඕන, ඒ සඳහා සංවාදය ඇති කරන්න ඕන, ආදර්ශය දෙන්න ඕන, විශ්වාසය ඇති කරන්න ඕන. දැ මෙතෙක් ආපු ගමනද මේ පුඩා දේවල් වලින් ඒ ජනතාව තුළේ විශ්වාසය ඇතිවෙමී යනවා. හැබැයි දැන් මේ MCC වැනි ගිවිසුම් වලට මානුෂික මුහුණුව රද්දී ලස්සන් කරයි දෝ කියන සැකෙකුත් තියෙනවා. නෑ, එහෙම දෙයක් කොහොමවත් සිද්ධ වෙන්න විදියක් නැහැ. මොකද ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළදීම ඒ පිළිබඳව එතුමා යම් ප්‍රකාශයක් කළා අපේ උඩුදුම්බර කාශ්‍යප හමුදුරුවෝගේ උපවාසය නිසා. ඉතින් ඒ නිසා කිසි දවසක ඒක ඒ විදියට කරන්න ඉඩක් නැහැ. මේ දේශපාලන බිමේ එහෙම ඉඩක් නැහැ. ඇමරිකානු රාජ්‍යලේකම්වරිය වැනි කණ්ඩායම නැවත මේ මෙතුමත් සමග ඉදිරියට එන්නම් කියන ප්‍රකාශය ඇතුළේ කිසියම් දෙයක් ගම්ම්‍ය වෙන්නේ නැද්ද? ඔවුන් දිගින් දිගට මේ බලපෑම් ක්‍රියාවලිය කරගෙන යනවා. නමුත් එතුමා පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මේ නොබැදි ප්‍රතිපත්තිය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය මත පිටල තමයි මේ සම්බන්ධ තීන්දුව ගන්න කියන එක. ඉතින් අත වශයෙන්ම ගත්තොත් 1971 නොබැදි ජාතීන්ගේ සමුළුවේ සම්මත වූ යෝජනාවක් පදනම් කරගෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනාවක් තිබෙනවා. ඒ යෝජනාව ඒක අපි අනුගමනය කරනවා නම්, ඒකට අපි බැඳී සිටිනවා නම් අපිට කිසිසේත්ම මේ MCC එක්සත් සෝපාවේ එක ගිවිසුමක්වත් අත්සන් කරන්න බෑ ওই තීන ආකාරයට. ඉතින් ඒ නිසා ඒක ඒ බලපෑම් වලින් මිදිලා මේ නොබැදි ප්‍රතිපත්තිය මධ්‍යස්ථ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්න අවකාශය තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ වගේ පෞරුෂය තිබෙන නායකයෙකුට ඒ දේ කරන්න පුළුවන් එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය කලාසේ. ඉතින් ඒ නිසා ඒකට ජනතාවගේ සහය ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී දැන් එතුමාට ඉඩක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ අන්තවාදී බලවේග අනික් පැත්තෙන් ආණ්ඩුව ඇතුළට එන්න උත්සාහය ගන්න ඕන නොගෙන ඉන්නේ. රිෂාඩ්ලා හකීම්ලා ආයි පුළුවන් නම් මේ පැත්තට එනවා. තමන්ගේ විල්පත්තු කේස් එක බේරගන්න, තව අනිත් ඒවායෙන් බේරෙන්න එවැනි උත්සාහයක් ගන්න. හැබැයි ඒකට ඉඩක් නැහැ. කිසිසේත්ම මේ බලවේගවලට නැවත ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවක් ඇතුළේ ඉඩක් හම්බ වෙන්නේ නැහැ. නමුත් විල්පත්තු සම්බන්ධ බලාපොරොත්තු උත්තරේ බොහෝ දෙනු ලැබුණ නැහැ කියලා කිව්වා මේ. ඔව් හරි, ඒක පසුගිය ආණ්ඩුව දැන් මේ ගැසට් එක වෙනස් කරනවා මේ අර විල්පත්තුවේ කරපු වන විනාශය සාධාරණීකරණය වෙන්න. ඉතින් මා හිතන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ඒක අනුමත කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒක වරදක් නම් ඒක නිවැරදි වෙන්නේ නැහැ ඒ වරද නීතිගත කිරීමෙන්. එතකොට එතන ඉන්නේ අවතන් වූ ජනතාව නම් අවතන් වූ ජනතාව කියන්නේ වෙනත් භූමියක සිට අවතන් වූ අය. එතකොට ඔවුන් ගිහිල්ලා පදිංචි කරන්න උනේ ඒ පෙර සිටි භූමියේ මිසක් කැලේ කපල අලුත් භූමියක නෙමෙයි. එතන ඒ ගෙවල් ටික ඉවත් කිරීමෙන් යම් පාඩුවක් සිදු වෙනවා නම් ඒ පාඩුව දරන්න ඕන ඒකට ඒ වරද කරපු අය. ඉතින් ඒ නිසා කිසිසේත්ම ගැසට් එක වෙනස් කරලා ඒ කරපු වරද නීති අනුකූල කරන්න ඉඩක් නැහැ. ඒක එහෙම කරන්න ලේසි වෙන්නේ නැහැ. ඔව් දැන් මේ කෙටි කාලයට ජනතාව තුළ ඇති වෙලා තියෙන පොඩි පොඩි සැකසංක අසුමිත් මහත්මයා දැන් මේ කාරණේදී තව පැත්තක් අපි විවර කරගත්තොත් එහෙම දැන් එක්තරා දුරකට මේ පසු ගිහපාලන ආණ්ඩුව කාලේ ඒ ආණ්ඩුව හිටපු බොහෝ බුද්ධයන්ස සහ ආරක්ෂකංශ සහ නීතිය පවා අතර ගත්තා උන්ට සංවේදීව කටයුතු කරා කියන කට්ටිය දැන් උන ආයේ ප්‍රශ්නයක් මතු කරගෙන තියෙනවා. දැන් ආයේ නැවත තොරතුරු අරන් ඔන්න යන්න පටන් ගන්න තියෙනවා නඩු මගට. දැන් මේ හොරු වැල්ලීම සහ නැවත වරදිකරුවන් පෝරකයට දැක්වීම සඳහා රටේම අවධානය අරගෙන කටයුතු කිරීමේ යම් යම් ලකුණු පේනවා. නිලධාරීන් එහෙම එහෙම අරු කිරීම ඔවුන්ට මේ වගේ කතන්දර දැන් මේවා දිගින් දිගටම සිදු වුණොත් මේ ආණ්ඩුවේ මේ සංවර්ධන වැඩපිළිවෙලට බාධාවක් වෙන්නේ නැද්ද? නැව මොකද අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ දිනපු අය කෙසේම් ආකාරයක දේශපාලන පළිගැනීම් ටිකට් ලක් කරන්න කියන කාරණේ. දැන් ඒක අර පහළ ඉස්සර නැතුවට දැන් වෙන ස්වරූපයකින් මතුවලා නැද්ද මේ පළිගැනීම් ස්වරූපේ? ඉතින් මේ නිසා සමහර ආරක්ෂකාංශ අය බයයි දේශපාලඥයෙක් වැරදි හොයන්න. මොකද අය ආණ්ඩුව මාරුනොත් එයාට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා කියලා. දැන් එහෙම ස්වරූපයක් තියෙනවා නම් දැන් මං දන්න අදත් මගෙන් අහපු කෙනෙක් වෙනවා ඇයි ශාන්‍ය අබේසේකර මහත්තයා අත්අඩංගුවල තවමත් අරන් නැත්තේ කියලා. මම කොහොමද ඉතින් ඒ වල ක්‍රමික ක්‍රමවේද ඇති ඒව සොයා බලා කටයුතු කරන්න. මොකද ඔහු රජ නිලධාරියෙක් හැබැයි ඒ අවස්ථාවේදී කනේ. ඉතින් එහෙම පලිගන්න ඕන නම් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. මෙච්චර වෙලා බලාගෙන ඉඳ දැන් නැහැ. අවුස්සලා ජනතාව අවුස්සලා සද්ද කරෝලා කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම කරලා නැහැ. එහෙම අතීතේ එහෙම කරලා තියෙනවා. ඒතර දැන් එක්කෙනෙක් රටින් පැනලා ගිහිල්ලා තියෙනවා. ඊයේ එක්කෙනෙක් කතා කරලා කියනවා තමන්ට වෙච්ච අසාධාරණේ තමන්ට කොහොමද මේ තාජුදීන් සිද්ධියේදී ඒ මැදිහත් උනේ ඔහුට කරපු අසාධාරණේ ඔහු ඊයේ TV එකට ඇවිල්ලා කිව්වා. ඒ නාරායන්පිට පොලිසියේ හිටපු ස්ථානාධිපති මේක මේ පර්යේෂණය කරපු. එතකොට මේක මර්ධනය කරලා තියෙන්නේ
මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන කරපු යහපාල නාඩුව. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට මෙයා දාගන්න උත්සාහ කරන රාජපක්ෂ මහත්තයාට මේක බොහොම සීරුවෙන් කරන්න ඕනයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ඒක නිසා හැබැයි ජනතාව හැබැයි 64 ලක්ෂයක් ඡන්දෙ දුන්නු 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නු ජනතාව කිව්වේ රට බේරගන්න මේ රට බෙදෙන එක නවත්ත ගන්න රට විකුණන එක නවත්තන්න හොරුන්ට දඬුවම් දෙන්න කියන එක ජනතාව කිව්වා. සුමිත් මහත්මයා දැන් මම ඇත්තටම විමසන්නේ දැන් 62 ලක්ෂයක් යහපාලන අඬු ඡන්ද දීලා ඒ අවුරුදු ගානේම අපි දැක්කේ විශේෂයෙන් අපි දැක්කේ එක එක්කෙනාගේ හොරු වැල්ලීම් සඳහා කට්ටිය එහෙට මෙහෙට යනවා විතරනේ. මම කියන්නේ අපි මේ මේ මේක දැක්කනේ. දැන් ඒක 69 ලක්ෂයක ඡන්දයක් දීලා නැවතවතක් ඒ දර්ශනම අපි ළඟට එයිද කියලා අපි මේ ප්‍රශ්න කරන්නේ. දැන් මේ රට හදීමේ ක්‍රියාවලිය නෑ අපිට දැනට තියෙන මේ මේ ක්‍රියාවලින් එක අපිට එහෙම විශ්වාස කළ යුතු නැහැ කියන එකයි මම මේ කියන්නේ. ඒ කියන්නේ නීත්‍යානුකූලභාවය තුළ හොරුන්ට හව හිට කෙනෙකුට දඬුවම් දෙවි. හරිද? දැන් උදාහරණයක් කියලා ගත්තාම දැන් ඒක ක්ෂණික වැතුවේ සිද්ධියක් එක්තරා නාලිකාවක් විසින් කිව්වා අහවල් සහල් කම්පැනියේ මේ මේ වගේ දූෂණයක් කරනවා කියලා. ඒතර රාත්‍රියෙම ගිහිල්ලා වෙලා ඒක මේ මේ අල්ලලා අපි ඔක්කොම දැක්කා. ඒතර ඊට පහුවදා අපි දන්නවා ඒක මේ ආණ්ඩුවේ පාර්ශ්වයක පුද්ගලයෙක්ගේ මේ 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 සහල් ව්‍යාපාරයක් කියලා. ඉතින් ඕක ආණ්ඩුව දිනවන්න ආණ්ඩුවට ව්‍යාපාරයක් කියලා ගන්න ඒ වෙලාවේ කටයුතු කරුවා නම් හොයලා බලලා කාගේද මේකද කිඳ මන්ද කියලා බලලානේ ඔකට බහින්නේ. හැබැයි එහෙම නෙමෙයි අර ඒ වෙලාවේ අර ජනතාව මේට මේ සංනිවේදනය වුණා මේ ඒ නාලිකාවෙන් ඊට විනාඩි 5ක් ඇතුළත කෝල් කරලා වෙලා මේක හොයලා බලන්න කියලා ඇල්ලුවකෝ. ඉතින් ඇල්ලුවාට පස්සේ ඉතින් සමහර වෙලාවට මේ මේ රජයේ බලයට පත් කරන්නත් මොන හරි උදව් කරපු පාටිය දන්නේ නැහැ. මාද පත්‍රයේ තිබිච්ච හැටියට. ඒක නිසා ඒ ෂණිකව ක්‍රියා කරන්න වෙලා තියෙනවා. ඒ වගේ සිද්ධින් කරන්න වෙලා තියෙන ජනතාවගේ ඒ තරම් බලාපොරොත්තු වැඩි. ජනතාව දන්නවා මේ මේක හොරා නෙමෙයි කියලා. මේ ඔය කියන පොලිසියට හරි ආණ්ඩුවටත් වැඩිය බොහෝ වෙලාවට. ඉතින් ජනතාව මේ වෙලාවේ ජනතාවගේ බලාපොරොත්තු තියෙන්නේ රට හොඳ පැත්තට ගෙනියන්න වසවිස නොකවන සාධාරණ වෙළඳාම කරන අර ඉස්සලා කිව්වා වගේ මුළු රටේම ජන මේ 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 රාජ්‍ය සේවකයා තමන්ගේ පැයට හරියට වැඩ කරන එතෙන්ට තල්ලු කරන ඒ සඳහා අවශ්‍යතාවය සඳහා බලය පාවිච්චි කරන එහෙත් වල්බూరు නිදහස නොදෙන කියන එක තමයි ජනතාවගේ අතේ තියෙන්නේ. ඔව් දැන් ඇත්තටම මේ රටක් අපිට උරුම කරගන්න පුළුවන් නම් කොයිතරම් වාසනාවක්ද කියලා හිතෙනවා. දැන් මේ රට උරුම කරගන්නේ කවුද? උරුම කරලා දෙන්නේ කවුද? ඒ නිසා අපේ කැමැත්තෙන් අපේ මනාපයෙන් අපේ ඡන්ද බලයෙන් පුද්ගලයෙක්ව බලයටපත් කරලා කෙනෙක්ව බලයටපත් කරලා ඉහළට යවලා ආපහු අපි අපේ වැඩ කටයුතු පරණ විදිහටම කරගෙන හිටියොත් නම් අපි හිතන මේ රට හැදෙන්නේ නැහැ කියලා. ඒ නිසා ජනතාවට නව ආකාරයක දේශපාලන කියවීමක් වගේම නව ආකාරයක දේශපාලන සහභාගීත්වයක් ආණ්ඩුවකට රාජ්‍යයකට ලබා දෙන්න පුළුවන්. ඒක තමයි තමන්ගේ පැහැදිලිව ජනතා දේශපාලනය කියලා අපි හිතන්නේ. ඡන්දයෙන් ඔබට කතරෙන් ඔබට ඔහුගේ සංවාදය කොහොමද පුළුල් කරන්නේ රටේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් තමන්ගේ අයිතිවාසිකම් පාර්ශවයේ තමන්ගේ නිදහස දිනා ගැනීම වෙනුවෙන් කියන කාරණේ. මේ ගැන අපි දිගින් දිගටම කතා බහ කරමු විරාමයෙන් පසුව. අපි ජනාධිපතිවරණයේ ජනමතය සහ හෙට පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. නින්නන්ද සජීවි සංවාදයෙන් අපි අවසන් විරාමයට යන්න ඔබෙන් අවසර ඉල්ලනවා. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ කොන්නේ අවසන් මිනිත්තු කිහිපය අපි ගත කරන්නේ. ජනාධිපතිවරණයේ ජනමතය සහ රට පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. හැබැයි ඔබ කැමති කොහොම වුණත් තමන්ගේ ප්‍රතිවාදියා තමන්ගේ ප්‍රතිපාක්ෂකයා නැත්නම් තමන් ඡන්දෙ දුන්නු ජයග්‍රහී පාර්ශවයේ හැර පරාජයට පත් වූ අයට දඬුවම් ලැබෙනවා නම් මොකද තමන්ගේ කාලයක් තිස්සේ තමන්ගේ තිබුණු බලාපොරොත්තු ඉෂ්ට වුණා. හැබැයි තව බලාපොරොත්තුවක් වැඩිලා තියෙනවා තමන්ගේ අනිත් පැත්තේ පිළේ අයට දඬුවම් ලැබෙනවා නම් කොහොමවත් කවුරු කවුරුත් ජනතාව කැමති තම තමන්ගේ බලාපොරොත්තු අපේ නායකතුමා ලවා ඉටු කරගන්නවා නම් ඉටු වෙනවා නම් එතකොට තමන්ගේ කැමැත්ත වැඩියෙන් දුවනවා. හැබැයි අපි හිතනවා මේ රට පිළිබඳ කතා කිරීමේදී ජාතික වශයෙන් කතා කිරීමේදී වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා මේ පුද්ගල අපේක්ෂාවන් දැන් ඉටු වෙලා ඉවරයි. දැන් නමුත් රටක් හැටියට අභිනව ජනාධිපතිතුමාට තියෙන ප්‍රධානම අභියෝගය මොකක්ද කියන කාරණේ අපි සාකච්ඡාවට බඳුන් කළ යුතුයි. සමාවෙන්න ඇමතුමකට අවස්ථාව දෙන්න වෙනවා. අයිබන් ඔබට
ආයිබන් සර්. සුරේෂ් කුමාර මහත්මයා ආයිබන්. ඔව්. ආ සුරේෂ් කුමාර සර් ඇත්තම වාග්නේ මේකයි දෙවල් චන්දක්කෝ අපි වතුකලේ චන්දා මොනව චන්දක්කෝ දීලා තියෙන්නේ. ඔව්. මේ ඇත්තම කියනවා නම් මේ උතුරු නැගෙනහිර චන්දලන් ඇත්තම ඒගොල්ල දුන්න තේතුව මේ ඒගොල්ලන්ගේ දෙවල ඇමතිවර තමයි මේ ප්‍රශ්න ඇති කරේ. කියන්නේ යාපනයේ ගිහිල්ල ජාතික පක්ෂේ සිංහල ජනතා මේ සිංහල ඇමතිවර ගිහිල්ලා තමයි චර්ජනය කරේ ගන්ධ ටික ලබාගත්තේ. ඒ ඇත්ත වශයෙන්ම කියනවා අපි කෝටාපි රාජපක්ෂ ජනාධිපතිතුමාට තමයි මාට තමයි ඡන්ද ප්‍රකාශ කරේ. ඒ ඇතුවස් කියන ඡන්ද දුන්නා කියලා කවන්න හරිත් එක අපි හරි ආසයි එතුමාගේ වැඩපිළිවෙල. ඒ කියන්නේ හොඳ වැඩපිළිවෙලක් එතුමා ගෙනියන්නේ. මොකද තම කියන සමයෙන් කාටවත් බයින්ටුව කරන්න දුව තමයි ඒ වැඩපිළිවෙල ගෙනියන්නේ එතුමා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා අපි එතුමාට ගරු කරන්න ඕනේ. ඒ වගේ රටේ ඉන්න ජනතාව සිංහල ජනතාව සාමාන්‍යයෙන් ඇත්තම ඒගොල්ලොත් හරි හොඳ කට්ටියක්. මම ස්තුතිවන්තයි. මම ඒ කාලේ නම් ඒවන්ට කිව්වේ කොටාපි රාජපක්ෂ එතුමාට තමයි ඡන්ද දෙන්න ඕනේ කියලා මම තම නාලිකාවම කතා කරේ. ඒ ඇත්ත වශයෙන්ම තව එකක් තියෙනවා මාත් අන්තිම වතාව මේ 35 දිනක් එක්කව වුණ ජනාධිපති මැතිවරණට. ඒක හරි අසාධාරණයි. මොකද ඡන්දේ කඩන්න බෑ උදාරේ කෝටි 700 850 කියලා විදිහට. මම කියන්නේ මේ ඡන්ද ප්‍රතිඵල නැවත වතාවක් පාර්ලිමේන්තු මැතිවරණදී දෙන්නවා. කියන්නේ සල්ලි බඳින්නම 100,000 විතර තමයි සල්ලි බඳලා තමයි ඒක වැඩ පිළිවෙලක් කරන්න. නැත්නම් ඒගොල්ලෝ තවත් තව ඉදිරියට පාර්ලිමේන්තු වල තවත් වැඩි වෙනවා. ඉතින් අපිට එන පාඩුවක් වෙන ඒකට තමයි ප්‍රකාශ කරනවට සෑහෙන ගානක් යන කෝටි 80 90 විතර යන මේ පාඩන. ඔව්. අන්න ඒකයි. ඒකයි මම කතා කරේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි සුරේෂ් කුමාර මහත්මයා. මම දන්නවා ඔබ අපිත් එක්ක බොහොම අපේ සංස්කෘතියත් එක්ක බොහොම ලැදේ. ඔබේ මගේ අතර තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතුමන් ජනාධිපතිතුමන් එහෙම කියන්නේ නැතිනොත් බහුතර බොහෝ ද්‍රවිඩ ජනයා බොහෝ හොඳ ප්‍රගතිශීලී දැක්මක් තිබ බොහෝ දෙනෙක් ඡන්දේ ප්‍රකාශ කරලා තිබුණා. මම හිතන්නේ ඒ ගැන පුද්ගලිකව ඔබ අමනාප නොවේ. දැන් මෙහෙම මම කියන අර ප්‍රතිඵල යනුව පුද්ගලික හිතෘදීම් තියෙනවා මෙවැනි එහෙම දමිල ජාතිකෙන්ට පාව. මම හිතන්නේ එහෙම හිතන්න අවශ්‍ය නැහැ. දැන් අපි මේ සියල්ල ගත්තහම වසන්ත වඩාර මහත්තයා අපි කතා කළ යුත්තේ රටේ අභියෝගේ. දැන් පුංචි පුංචි ප්‍රශ්න අපිට තියෙන්න පුළුවන්. හැබැයි මේ සියල්ල පසේ කළා හෙට දවසේ අපිට තියෙන අභියෝගේ කොහොමද අපි ජයගන්නේ? කොහොමද මහජනතාව හැටියට සේවකයන් හැටියට මේ මැද කොටස් හැටියට මේ ඉහළට සහයෝගය ගෙනියන්නේ? ඔව් අතරම දැන් මෙතන මූලික අභියෝග ටිකක් තියෙනවා. ඊළඟට අතුරු අභියෝග ප්‍රමාණයකුත් තියෙනවා. ඒතර අපි යම් සතුරා නිකන් ඉන්නේ නැහැ. ආ දැන් අපි පරාදයි ඔගොල්ලෝ වැඩ කරගෙන යන්න කියලා හිමින් ඉන්නේ නැහැ. සතුරා විවිධ ආකාරයේ මනෝවිද්‍යාත්මක යොද උපක්‍රම පාවිච්චි කරනවා. අභ්‍යන්තර අර්බුද හදනවා, ගැටුම් හදනවා. ඒතර අපි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති ලෙස ඒ බලය පාවිච්චි කරන්න පාර්ලිමේන්තුවේ බලයත් අවශ්‍යයි. එතකොට මේ තියෙන දේශපාලන යථාර්ථය තුළ මේ තමාගේ බලය රැක ගැනීමත් එතුමාගේ අභියෝගයක්. එතකොට ඒ නිසා දැන් අනවශ්‍ය දේවල් උදාහරණයක් විදිහට දැන් ඇමතිවරු 30 දෙනෙක් පත් කරන්න පුළුවන්කම තියෙනවා කැබිනට් ඇමතිවරු. ඒතර ඒක 15 කරන්න අවශ්‍යතාවයක් මම නම් පුද්ගලිකව දකින්නේ නැහැ. ඒ කියන්නේ ඇමතිවරුන්ගේ වගකීම් වැඩි කරන එක නෙවෙයි කරන්න ඕන, ඔවුන්ගේ වරප්‍රසාද අඩු කරන එක. වරප්‍රසාද අඩු කරලා වගකීමුත් අඩු කරාම තමයි ඔවුන්ට මහන්සියලා ඒ වැඩ කොටස කරන්න පුළුවන් වෙන්නේ. වරප්‍රසාද අඩු කරන එක තමයි අවශ්‍යතාවය. ඒතර යම් කිසි දැන් එහෙම කිව්වොත් ඒවා දැන් 15 30 15 කරාම කෙනෙක් සතුට වෙනවා කියලා. එහෙනම් 15 10 කරාම තව සතුට වෙනවද? ඒතර මේ ආණ්ඩුව කරගෙන යන්න බෑ. එක පැත්තකින් අර්බුද ගැටුම් ඇතිවෙනවා. අනික පැත්තෙන් මේ බාර දූර වගකීම් ප්‍රමාණය එක ඇමතිවරයෙකුට ආයතන 30-40 දුන්නම ඔහුගේ ඒ ජනයා අතර තියෙන සම්බන්ධතාවය පවත්වාගෙන යන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපේ වගේ රටක මේ නිලධාරී තන්ත්‍රය ජනයාට වගවීම ඉතාම අවම මට්ටමක තියෙනවා. ඒතර මේ දේශපාලකයා තමයි අපි කොච්චර විවේචනය කරත් ඔහු තමයි මූණත. ඔහු හරහා තමයි මේ යාන්ත්‍රණයට වගවීම ජනතාවට ලැබෙන්නේ. ජනතාව තමන්ගේ පැමිණිලි ඉදිරිපත් කරන්නේ මේ දේශපාලඥයාට. එතකොට මේ මම නිකන් උදාහරණයක් ඉස්සලම් ගත්තේ අර වගකීම් අඩු කිරීම, වගකීම් වැඩි කිරීම, ඇමති දූර ප්‍රමාණය අඩු කිරීම නෙමෙයි කරන්න ඕන. ඒක මම පුද්ගලික විශ්වාස කරන විදිහට. ඔව්. ඔවුන්ගේ වරප්‍රසාද අඩු කරන්න ඕන. ඒ තමයි මම කියන්නේ මම වාහන දෙකයි ගන්න කියලා. එතකොට ඇමතිවරුන්ට වාහන තුනක් ගන්න බෑනේ. හැබැයි එතුමාගේ ආරක්ෂාව ගැන එතුමා සැලකිලිමත් විය යුතුයි කියලා ජනතාව ප්‍රාර්ථනා කරනවා. අපි හැම විටම ඒ ගැන අවශ්‍යයි. මේ යම් පිරිස සතුටු කරන්න අර ගොඩක් දේවල් අර ආකර්ශනීය දේවල් කිරීමේදී යම් සමතුලිතතාවයක් තියෙන්න ඕන කියන
කාරණෙත් මතු කරන්න ඕන මේ අවස්ථාවේදී. එතකොට දැන් බරපතලම කාරණය තමයි මෙන්න මේ කියන මෙතුමා මේ සුරේෂ් කුමාර් මහත්මයා මතු කරපු කාරණේ. දැන් එතුමා වගේම උතුරේ 6%ක ජනතාවක් මේ දුෂ්කරම තත්ත්වයටදී එතුමා වෙනුවෙන් ඡන්දය දීලා තියෙනවා. වවුනියාවේ 12%. එතකොට මෙන්න මේ බෙදීම සුවපත් කිරීමේ වගකීම එතුමාගේ උරමත තිබෙනවා. ඒ නිසා මේ කරපු මේ දුෂ්ට බලවේග රාජ්‍යනෝන සංවිධාන මේ බෙදුම්වාදී බලවේග මේ ජනතාවගේ මනසේ මේ බෙදීම ඇති කරලා තියෙනවා. එතකොට ඒක සුවපත් කරන්න එතුමාට මනෝභාවය තියෙනවා. ඒක හරි පැහැදිලි. එතුමා පළවෙනි කතාවේදී මේක කිව්වා. ඒ සූදානම්කම තිබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ සංවාදය සමාජයේ මතුවෙන්න ඕන. ඒතර උතුරේ ජනතාවගේ ඒ හදිසි අවශ්‍යතාවයන් මෙතෙක් ඉටු නොවී තිබෙන ප්‍රශ්න සම්බන්ධයෙන් හදිසි මැදිහත් වීමක් අවශ්‍යයි. ඊළඟට බෙදුම්වාදයට රට ගොදුරු නොවන ආකාරයට මේ දුෂ්ට කූට දේශපාලඥයන්ට බලය ලබා දීමෙන් ඒ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒතර ජනතාවගේ ප්‍රශ්න විසඳන අලුත් විසඳුමක් අවශ්‍යයි. ඒ පිළිබඳ සංවාදය අවශ්‍යයි. ඒතර ඒක එතුමා ඉදිරියේ තියෙන අභියෝගයක්. ඊළඟට මේ මූලධර්ම ආගමික මූලධර්මවාදී අන්තවාදී සම්බන්ධයෙන් මේ මූලධර්මවාදී අන්තවාදයේ පෝෂණය කරපු පිරිස්වලට නැවත රාජ්‍ය බලය ලබා ගන්න අමතිකම් ලබා ගන්න ඉඩ නොතබිය යුතුයි. ඊළඟට ඔවුන් මේ නීති ඉදිරියට ගෙන එන්න ඕන. දැන් උදාහරණයක් විදිහට බිෂොප්තුමා කාදිනල්තුමා දිගින් දිගටම මේක මතු කරා. ඒ නිසා එතුමාට වහාම සිද්ධ වෙනවා මේ පිළිබඳව කොමිසමක් පත් කරලා මේ වැරදිකරුවන් පිළිබඳව සාක්ෂි සොයා බලා ඔවුන්ට දඬුවම් කිරීමේ වගකීම එතුමාගේ උරමත තිබෙනවා. ඉතින් ඒක විශාල ජනතා අපේක්ෂාවක්. එතකම දැන් බොහෝ දෙනෙක් බලාඉන්නවා ඉන්දියාව සමඟ කටයුතු කරන විදේශ සම්බන්ධතා, චීනය සහ ඇමරිකාව සමඟ වෙන ගනුදුනු වෙළඳ සම්බන්ධතා වගේ දේවල් සම්බන්ධ එතුමාගේ ප්‍රතිපත්තිය පිළිබඳව මොන වගේ වේද කියන කාරණේ. ඔව්, එතුමා පැහැදිලිව ඉන්දියාවට ගිහිල්ලත් ඒ ප්‍රකාශය කළා තිබ්බා. එතුමා ජනාධිපතිවරයා විසින් දිවුරුම් දුන්නෙන් පස්සෙත් ඒ ප්‍රකාශය කළා. ඊට පසුවත් තවත් අවස්ථාවක මාධ්‍යයට ඉන්දියානු මාධ්‍යවේදීක ඉදිරියේ ප්‍රකාශය කළා. එතුමා මේ මධ්‍යස්ථ කියන එකෙන් අදහස් වෙන්නේ නොබැදි කියන එක, නොන් අලයින් කියන එක. ඒ ප්‍රතිපත්තිය මත පිහිටා ඒ ගනුදුරු බේරගන්න ඕන කියන එක. ඉතින් මං හිතනවා ඒක තමයි ප්‍රතිපත්තිය වීත්. ඒක චීනයටත් ඉන්දියාවටත් ඇමරිකාවටත් භාරගත හැකි ප්‍රතිපත්තියක්. ඒකට අවශ්‍ය නායකත්ව පෞරුෂය ඔහුට තිබෙනවා කියන එක අපි විශ්වාස කරනවා. සුමිත් මහත්මයා, දැන් අපි පහුගිය කාලේ දැක්කේ මේ රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන්, ඉහළ පෙළ නිලධාරීන් රාජ්‍ය ආයතනවල දැන් පැහැදිලිවම කියනවා රාජ්‍ය ආයතන පාඩු ලැබමින් දුවන්නේ. පාඩු ලබන ආයතන ඔබ දන්නවා පැහැදිලිවම පාඩු ලැබීම රටකට සුබ ලක්ෂණක් නෙවෙයි. ඒකට මේ ආර්ථික අවපාතයේ ඉහළ දමන්න, පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කර ගැනීම, රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම කියන ක්‍රියාවලියට කොහොමද අපි පණ දෙන්නේ? දැන් මේ බදු සහන දීලා දැන් මේ ක්‍රියාවලියේ සක්‍යතාවය කොහොමද අපි ඉස්සරහට ගෙනියන්නේ? ඒකෙන් බදු සහන දැන් ලබා දීලා තියෙනවා. ඒක නිසා දැන් මේකෙන් ආණ්ඩුවට අය විය යුතු ප්‍රමාණය බිලියන ගණන් අයින් වෙනවා. නෝ, ඒක ප්‍රථම අවස්ථාවේදී ඒකට ඔව් කියලා කියන්න බලන. හැබැයි මේ ආර්ථික ප්‍රසාරණයේ උදාහරණයක් ගත්තොත් කුඩා හා මධ්‍යම නිෂ්පාදකයන්ගේ එහෙම නැත්නම් ඒ කර්මාන්තකරුවන් දැන් උද්‍යෝගිමත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට නැවත මේවා පටන් ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒතර මේක නිසා මේ ආර්ථික ප්‍රසාරණය වෙනවා. අපි දැක්කා මේ කොටස් මිල දර්ශකයේ ඉහළ ගිහින් තියෙන. ඒක නිසා සුබවාදී ලක්ෂණ තියෙන ඒකත් එක්ක ආර්ථික ප්‍රසාරණය වුණොත් විශාල වශයෙන් මේ මුදල් ප්‍රමාණය රජයට එන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ අවුරුද්දක් දෙකක් යනකොට. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔබතුමා කවගේ මේ නිලධාරී වැඩ කරන්නේ නැති තත්ත්වය හා නිලධාරී මත න යැපීම. මේ රටේ මිනිස්සුන්ට මේ රටේ රුපියල යගේ පහළ දමා ගන්න අවශ්‍ය වෙනවා. එහෙම වුණොත් විතරයි මේ ණය ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් වෙන්නේ සහ විදේශවලට යන අපේ විදේශ විනිමය ඉතුරු කරගන්න. ඒ නිසා ප්‍රධාන වශයෙන් අඩුම වශයෙන් අපේ ආහාර නිෂ්පාදනයේදී තියෙන දේවල් හෝ අපි අවමසයෙන් මේ රටේ නිෂ්පාදනය කළ හැකි දේවල් නිෂ්පාදනය කළ යුතු වෙනවා. එතනදී එහෙත් හැමදාම අපි උදාහරණයක් ගත්තොත් මේකේ විශාල පංගුව අපි අපේ සහල් නිෂ්පාදනය සහ කිරි නිෂ්පාදනයේ උදාහරණ වලට ගත්තොත් සහල් නිෂ්පාදනය අපි හැමදාම සහලින් ස්වයං පෝෂිත වෙනවායි කියලා 1970 ඉඳන් අපි කතා කරපු මිනිස්සු අදටත් බැරි වෙලා තියෙනවා. හැබැයි එහෙම බැරි වෙන්න වෙලා තියෙනවා වගේම තියෙන නිෂ්පාදනය සහල් ගොවිය හැමදාම දුක් විඳින ගොවියෙක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි මෙතනින් එහාට මේක සහල් ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න, රටේ දේශීය ව්‍යාපාරයක් විදිහට කරගෙන යන්න පුළුවන් සහ රටේ ආහාර සුරක්ෂිතතාවය සහ ආහාර ස්වෛරීභාවය ආරක්ෂා කරගෙන මේ දේ කරන්න නම් මේ රටට
ගෙනන පාම් පිටි වලට වියදම් කරන මුදල් අඩු කරන්න වෙනවා. ඒ වගේ ජනතාව පාම් පිටි කන විදිහට වෙනුවට බත් කන ජාතියක් බවට පත් කරන්න. ඒ බත් කන ජාතියක් බවට පත් කරන්න නම් අනිවාර්යයෙන්ම සහල් පිටි මේ මොනවාද ඇමරිකන් පිටි එහෙම නැත්නම් ආනයනික පිටි වලට බදුවක් ගහන්න වෙනවා. ඒ වගේම ආනයනික පිටි වල හැමතිස්සෙම සහල් වල මිලට වැඩිය ඉහළ මිලකින් තියෙන්න ඕන. ඒ වගේම සහල් නිෂ්පාදනය සඳහා තීන්දුව ගැනීමේදී ඒවල නිෂ්පාදන වියදම දේශීය වශයෙන් යන මේ පිරිවැයස් සමග සසඳන්න ඕන. කිරි නිෂ්පාදනයේත් එහෙමයි. මොකද අපි දැක්ක පහුගිය දවස්වල කතා කරලා තිබුණා ওই නිලධාරී තන්ත්‍රයේ විසින් කිරි වලට මිල සූත්‍රයක් හදනවා කියලා. ඒක මිල සූත්‍රය ගැන කතා කරද්දී කතා කරලා තියෙන්නේ ආනයනික කිරි පිටි වල මිල උච්චාවචනය වෙන වෙල ලෝක වෙලද පොලේ මිල ගැන. මේ දෙන ගිනිගෙඩි කාලා වැඩ කෙරුවොත් මේ ආණ්ඩුවටත් වර්ධනය. ඒක නිසා අපි මේ රජයට අපි කියනවා මේ රටේ නිෂ්පාදනය කරන කිරි ලීටරයක් නිෂ්පාදනය කරන පිරිවැය මත තීන්දුව කරලා මිල සූත්‍ර ක්‍රමයක් හදන්න ඕන. ඒක නිසා මේ රටේ කිරි ගොවියා කියලා කියන්නේ සහල් ගොවියා කියලා කියන්නේ ඉදිරියට මේ වසවිසෙන් තොර ලෝකයක් අරගෙන යනවා නම් කිරි ගොවියාට අතුරු ආදායමක් වශයෙන් කිරිගොවියෙක් බවට පත්වෙන්නෙනවා. ඒ වගේම එම ආදායම සහල් වලින් විතරක් ලැබෙන එකට වඩා යමක් ගන්න සහ මේ දෙක අතර තියෙන සමෝදානය කිරීම සඳහා කිරිගොවි නිෂ්පාදනය රටේ දියුණු කරන්න වෙනවා. මේ නිසා විශාල ප්‍රමාණයක් මේ රටේ ආවරණය කරන්න හැකි. ඒක නිසා රජයක් වශයෙන් නිලධාරී තන්ත්‍රයේ මෙතෙක් කල් කරපු දෙයට වඩා එහා ගිය හිතන ඒ වගේම නිෂ්පාදනය සඳහා යන යෙදීම් වලදී කොපමණ සහල් වලට සහන දුන්නත් කොපමණ පොහොර සහන ආධාරයේ දුන්නත් මොනවා කෙරුවත් මේ ක්‍රමය වෙනස් කෙරුවේ නැත්තම් මේ දේ කරන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ දේවල් අපිට මතක් කරන්න වෙනවා. අදාළ නිෂ්පාදන ක්ෂේත්‍රයට අදාළ විශේෂයෙන් වී වගේ දේවල් වලට අදාළ ආහාර වගේ දේවල් වලට අදාළ විශේෂ බාර කණ්ඩායම් වලට පැවරෙන ප්‍රධාන වගකීමක් තමයි ඔබතුමා මතු කරේ කියලා මට හිතෙනවා. තව මාස 3කින් ඔබෙන් ඇහුවොත් මොකක්ද දෙන්නේ කියලා. අදාළ විශේෂ බාර කණ්ඩායම් වලින් ඇහුවොත් මොකක්ද දෙන්නේ කියලා වුන් කියයි. තව මාස 3කින් අපේ පාර්ලිමේන්තු මෙතිවරණයක් එනවා මේ ආණ්ඩු බලය හදාගන්න කියලා. හැබැයි තව මාස 3කින් ඒ විතරක් නෙවෙයි ගෝ ජනතාවගේ අස්වැන්නත් එනවා. ඒ නිසා තව මාස 3කින් ඡන්දයත් එක්කම තමයි වී අස්වැන්න ලංකාවේ වැඩිපුර වී අස්වැන්නක් මහ කන්නේ දෙන්නේ. එම වී අස්වැන්න ඉදිරියේදී ආණ්ඩුව විශේෂ බාර ඇමතිවරුන් සහ ඒ දෙන වැඩපිළිවෙල ඉස්සරහා ජනතාව වෙනස් තීන්දුවක් ගන්නත් ඉඩ තියෙනවා. දැන් මේ නිසා මේ රට ඡන්දේ ඉවරුණා ජනාධිපති කෙනෙක් පත් වුණා කියලා රට නවතින්නේ නැහැ. යලමහ එනවා, මිනිසුන් නිෂ්පාදනය කරනවා, ගොවියෝ ජීවත් වෙනවා, යම් දේවල් පරිභෝජනය කරනවා. ඔවුන්ගේ ජන ජීවිතය ඔසවා තැබීම සඳහා ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනය යුතුයි, සකස් කළ යුතුයි. උන්ගේ සෞඛ්‍ය, උන්ගේ ජීවිතේ ඔවුන් නගා සිටීම සඳහා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා දැන් ජනතාවගේ පාර්ශවයක්. ජනතාව මේ ජනමතයේදී ඔවුන්ට ලැබෙන සහනාධාර ආධාරගෙන හිතපු කණ්ඩායමකුත් හිටියා. මම හිතන්නේ විශාල ප්‍රමාණයක් ඡන්ද දීලා තියෙනවා අනිත් පැත්තට. හැබැයි මෙහිදී තව ජනතාව බහුතරයක් කැපකිරීම කරලා තියෙනවා. මේ කැපකිරීම කරපු ජනතාව හෙට දවසේ මොකද්ද කළ යුත්තේ? දැන් කැපකිරීම කරලා බලා ඉන්නවද කරන්න ඕනේ? ඔවුන්ගේ දේශපාලන ගමන කොහොමද සකස් කරගන්න ඕනේ ඉදිරි කාලය තුළ? දැන් තව අන්තර් කාලයක් තියෙනවා. අන්තර් ආණ්ඩුවත් එක්ක අන්තර් කාලයක් එනවා. මේ අන්තර් කාලය තුළ ඔවුන්ගේ හැසිරීම කොහොමද දිශාගත කරගන්නේ? ඔය ජනතාව දැන් ජනතාව ප්‍රමිතින් පැනවිය යුතුයි දේශපාලඥයන්ට. ඒක දෙපැත්තකින් තියෙනවා. දේශපාලඥයා ඒ ආදර්ශය දිය යුතුයි, ඒ හරහා ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි. අනිත් පැත්තෙන් ජනතාවගේ පැත්තෙන් දේශපාලඥයන්ට ඒ අදාළ පීඩනය දිය යුතුයි. ඒක වෙනස් වෙන්නේ නැත්නම් ඔවුන්ව ප්‍රතික්ෂේප කළ යුතුයි. ඉතින් මේක ක්‍රියාවලියක්. ජනමාධ්‍යවල විශාල වගකීමක් තියෙනවා ඒ කරුණු මතු කරලා සමාජයේ දැනුවත් කරලා ඒ සංවාදයේ සමාජයේ ඉදිරියට ගේන්න. දැන් ජනතාව කියනවා අහවල් අය පාලකයන් බවට පත්වීමට සුදුසු නැහැ, ඔවුන්ට ඇමතිකම් දෙන එක සුදුසු නැහැ කියලා. ඉතින් එහෙමනම් ඔවුන් පරාජය කිරීමේ ඊළඟ මැතිවරණයේදී ජනතාවගේ වගකීම. ඒතර ඔවුන් තමාගේ පිළේ තබා ගැනීමෙන් තමාගේ පිළ අපකීර්තියට ලක් වෙයි කියලා විශ්වාස කරනවා නම් ඒ පාලකයෝ ඔහුව පැත්තකින් තියන්න වෙනවා ඉදිරි මැතිවරණයේදී. ඉතින් මේවා අතුරු කාරණා. හැබැයි මූලික මේ ආණ්ඩුව සම්බන්ධයෙන් ගත්තම මිනිස්සු මේ රට වෙනස් කරයි, මේ තිබුණු තැනින් තමන්ගේ ජීවිතවලට වෙනස් ආර්ථිකයේ වෙනස්කම් ඇති වෙයි කියලා ඒ ඇතිවෙන බලාපොරොත්තුවලට ඒවා ඉටු කරන්න පුළුවන් කියන විශ්වාසය සමාජය තුළ ඇති කළ යුතුයි.
ඒක උගුරු තොරා බෙහෙත් බොනෝ වගේ ජනතාව රවටමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අපේ වෛද්‍ය සුමිත් සඳහන් කරපු මේ රටේ ගොවි ජනතාවගෙන් හරස් කඩක ජීවිතවලට බලපාන ප්‍රධාන තීන්දුව දෙකක් තියෙනවා. ඒ දෙක ගන්න නැතුව අපි වනවන හිටියොත් කිසි දවසක සක්‍රයා තමන්ගේ පුතා එක්කවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අවුරුදු 20ක් හිටියත් ඒක කරන්න බෑ. ඒ තාක්ෂණිකව ගත යුතු. ඒ කියන්නේ තිරුඟු පිටිය වලට සහනාධාර දෙන ගමන් වී ගොවියා නන්වන්න බෑ කිසි දවසක. වී ගොවිතර නන්වන්නත් බෑ. මේ රටේ මහා බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන මේ තිරුඟු පිටි ව්‍යසනයෙන් මේ රට ගලව ගන්නත් බෑ. නෑ පාංගෙඩිය එහෙම ගියා ඇත්තටම මේ මෙතිවරණයට කලින් සහ ජනාධිපතිවරයාගේ පසුවත් එහෙම ගියා. ඒක යලි ස්ථාවර කරනවා. නෑ ඒ බියවැද්දීමක් කරනවා මේ සමාගම් බදු පනවයි කියන තත්ත්වයේ ආපු ගමන් ඕම් මිල වැඩි කිරීමක් කරලා ආණ්ඩුව බීටපත් කරනවා බදු ගහන්න එපා කියලා. හැබැයි නමුත් මේක විශ්ලේෂණය කරාම අනිවාර්යයෙන්ම සහල් සහ සහල් පිටි මිලට වඩා උඩින් තිරුඟු පිටි තොග මිල පවත්වගෙන යන්නේ නැත්තම් කිසි දවසක බෑ මේ වීගොවිතන වීගොවියට සාධාරණ ඊටු කරන්න ඒ අදාළ මිල ගෙවන්න. ආණ්ඩුව මොනතරම් ගබඩා හැදුවත් වී මිල දී ගත්තත් අවසානයේ මිල දී ගන්න වී සත්වහර වලට විකුණන්න සිද්ධ වෙනවා. කිරි සම්බන්ධයෙන්ුත් එහෙමයි. කිරි සම්බන්ධයෙන්ුත් දේශීය කිරිපිටි නිෂ්පාදන මිලට අදාළව මිල සූත්‍රයක් මගින් ඒ ආනයන අධෛර්යමත් කරන ප්‍රතිපත්තියට ගියේ නැත්තම් ඔව් හරි කිසි දවසක මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මම හිතන්නේ ඔබ ඒ නිසා ඒ උපාය මාර්ගයක තීන්දුව తీරන ප්‍රමාණයක් තියෙනවා. ඒක හොරෙන් ගන්න බෑ, උගුරු තොරා බේද බොන්න බෑ, ජනතාව සමග සංවාදයකට යන්න ඕනේ. ජනතාවගේ එකඟතාවයෙන් මේ තීන්දුව ගත්ත ගමන් මේ වෙළඳපොළ වෙනස් වෙනවා, ආර්ථිකය වෙනස් වෙන්න පටන් ගන්නවා. රයිට්. ඔව් මට මේ ඔබ කලින් ඔබගෙන් කලින් විමසූ ප්‍රශ්නෙට මට හරි උත්තරයක් ලැබුණ නැති නිසා මම නැවත උදත් සංවාදයේ අවසානයේ ප්‍රශ්නේ අහන්න කැමතියි. අපි ජනාධිපතිවරණය පිළිබඳ සම්පූර්ණ කතා බහ කරා. ඒකදී ජාතික ජනබලවේගයේ ඡන්දපදනම විශාල වශයෙන් පහළට වැටුණා. ඔබ ඒ මගේ හරුණ නිසා ප්‍රශ්නේ මම අවසාන වශයෙන් අහන ප්‍රශ්න අවසාන ප්‍රශ්නේ දැන් ජනතාව විශාල ප්‍රමාණයක් බලාපොරොත්තු වෙලා හිටියා. රැස්වීම වලට සෙනග හිටියා. මේ හැබැයි මේ ඡන්දපදනම විශාල වශයෙන් අඩු වුණා. ඉතිහාසයේ හිතපු නැති විදිහට අඩු වුණා. ඔබ දකින හේතුව මොකක්ද? ඔව් අත වශයෙන්ම මම හිතන්නේ ඒ ඒ ඔවුනුත් ඒක දැනග හිටියක් දන්නේ නැහැ. මම දන්නේ මම නම් පුද්ගලිකව දැනන් හිටියා ඔය වගේ ප්‍රසතයක තමයි ඔවුන් අතර වෙන්නේ කියන එක. ඒ කියන්නේ ඔවුන්ට පණිවිඩයක් දීලා තිනවා ඔවුන් මේ ඉන්න දේශපාලන ස්ථාවරයන් වෙනස් කරගත යුතුයි කියලා. ඒ කියන්නේ මේ ඔවුන් ඇත්තටම එහෙම ඒ ක්‍රියාවලිය තුළ බොහෝ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිලධාරීන් අප සමග පැවසුවා. සමහර තැන්වල දෙවිනි මනාපේ ගැනලා තිබුණා මේ මොකද ඒක අවශ්‍ය නැහැ කියන නියෝගය එන්න පෙර. එතකොට විශාල වශයෙන් ඒ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයාට ඡන්දය දීපු ජනතාව අතිබහුතරයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට දෙවිනි මනාපේ දීලා තිබුණු බව ඡන්දය ගණන් කිරීමේ ඒ නිලධාරීන් සඳහන් කළා. එතකොට ඉතා හරි ඒක පැහැදිලි මේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එරෙහි කඳුරේ තමයි ඔවුන් සිටගන්නේ. ඉතින් ඒකම ඔවුන්ට පාරවලල්ලක් බවට පත් වෙනවා. ඔවුන්ට තිබුණු ඒ අවම ඡන්ද ප්‍රතිසතිය තමයි ඔය ලැබිලා තියෙන්නේ. ඒතර මේකට පාර්ලිමේන්තු ආසනයක්වත් දිනා ගන්න බෑ. ජාතික ලයිස්තුවෙන් විතරයි එක මන්ත්‍රීවරයෙක් දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔවුන්ටත් බලපෑමක් ඇති වෙලා තියෙනවා. මේ ආපු ගමන වෙනස් කරගන්නවද නැත්නම් විනාශය කරා යනවද කියන්නේ. සුමිත් මහත්තයා ඔබට මිනිත්තුවක් කාලයක් තියෙනවා. ජනතාවට හෙට මොනවද කියන්න තියෙන්නේ? හෙට ගැන රට පිළිබඳව අපිට කියන්න තියෙන්නේ ජනතාවට ජනතාව බලාපොරොත්තු වෙච්ච රටක් හදන්න නම් මේක පත් කරපු පාලකයා විසින් කරනකම් බලාගෙන ඉන්න බෑ. පාලකයාවත් මඟ පෙන්වගෙන අපි කවුරුත් වෙදාට වැඩිය හිතලා වැඩ කිරීම සඳහා රටේ දියුණුව සඳහා වැඩ කරන්න ඕන. වැඩ පොලේ, වැඩබිමේ, ගොවිබිමේ, කාර්යාලයේ ඕනම තැනම තමන් කරන සෑම රාජකාරියක් මේ මා වෙනුවෙන් සහ රට වෙනුවෙන් කියලා අවංකවම තමන්ගේ ශ්‍රමදායකත්වය ලබා දෙන්න ඕන. ඒ වගේම තමාගේ මානසිකත්වය ජනතාව වෙනස් වෙන්න ඕන. මේ රට වෙනස් කරන්න නම් අපි වෙනස් වෙන්න ඕනයි කියලා හිතනවා. හොඳ පණිවිඩයක්. මේ ලෝකේ ලොකු වෙනස්කම් පටන් ගන්න ඉතා පුංචි තැනකින්. ඔබ දන්නවනම් මහවැලි ගඟ පටන් ගන්න තැනට ඔබ ගියොත්
හිතාගන්න බෑ. අපිට දකින්න තියෙන්නේ දියසීරාවක් විතරයි. හැබැයි ආපහු මුහුදට වැටෙන තැන බලපුවාම මහ විශාල ගංගාවක් වෙලා. හැබැයි අපිට පුළුවන් නම් පුංචි තැන හදාගන්න, වෙනස් කරගන්න, විනය හදාගන්න රටේ. තව අවුරුදු 10කින් නියත වශයෙන්ම අපට අලුත් රටක් හදන්න පුළුවන්. පාලකයා වැදගත් වෙයි, අනිකුත් ආණ්ඩු වැදගත් වෙයි, මැති අමතුරුන් වැදගත් වෙයි. හැබැයි ඔවුන්ගේ සන්නිවේදනය, ඔවුන් කියන දේ අපි වටහා ගන්නේ කෙසේද? අපේ ප්‍රතිචාරය මතයි, අපේ අන්තිම කැමැත්ත මතයි රටේ පාලකයෝපත් වෙන්නේ. අන්නේ අන්තිමට ගත්තොත් එහෙම අපේ ප්‍රකාශනය තමයි රට කියලා කියන්නේ. මෙන්න මේ නිසා බොහොම ප්‍රවේශමෙන් ජනතාවගේ කාර්යභාරය හෙට දවසේ වටහා ගැනීම කියලා විශ්වාස කරනවා. ජනාධිපතිවරුනේ ජනමතය සහ රට පිළිබඳව අපි කතා බහ කරමින් ඉන්නේ. අපේ සංවාදයේ පෝෂණය කරාට අපි ස්තුතිවන්ත වෙනවා වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා ඔබටත්, ඒ වගේම වෛද්‍ය සුමිත් වනිරච්ච මහත්මයා ඔබටත්. අපි බලාගෙන ඉන්නවා රටේ අනාගතය වෙනුවෙන් ප්‍රගතිශීලී ගමනකට ඔබලාගේ දේශපාලන මඟ පෙන්වීම නායකත්වයේ ඉදිරියේ අපට ලැබෙයි කියලා. එත් එක්කම හිතතුනි ඔබගේ සහභාගීත්වය මේ සංවාදයට විතරක් නෙවෙයි, අපි ඉදිරියේදී බලනවා මහජන චාරිකාව ව්‍යාප්ත කරන තවදුරටත් රටතොල. එත් එක්කම අපි සජීවීව අපිට හම්බෙන්න පුළුවන් නම් අපිට කතා කරපු අයට ලියන්න පුළුවන් අපිට දිගටම ඔබට රටට දෙන්න පුළුවන් දායකත්වය මොන වගේද අපේ මාධ්‍ය හරහා. ඉතින් අපි ඉන්නේ රට මැද, අපි බොහොම මධ්‍යස්ථ තැනක ඉන්නේ රට මැද. අපිට රට හදන්න පුළුවන්, රට ගොඩනගන්න පුළුවන්. ඒ රට යන ගමනට හෙට අපිත් එක්ක එකතු වෙන්න කියන ආරාධනාවත් එක්ක මදනින් අද වැඩසටහන සමගන්නවා. ඔබ සැමට ජයග්‍රහණ හෙට දවසක්. අපි ගෙලෙන්නා.